හොඳයි ඔයාලා හැමෝටම ආයුබෝවන් ඒ වගේම සුබ සන්ධ්‍යාවක් ඔයාලා හැමෝටම ඔයාලට මාව නිවැරදිව ඇහෙනවද ඒ වගේම නිවැරදිව පේනවද මට අක්ගල මැසේජයක් දාන්න නිවැරදිව ඇහෙනවද ඒ වගේම නිවැරදිව පේනවද නිවැරදිව ඇහෙනවද ඒ වගේම නිවැරදිව පේනවද ඇහෙනවා වෙනද වගේම ඇහෙනවා වෙනද වගේම පේනවා නේද හොඳයි හරි එහෙනම් ඔයාලා මේ දැන් සම්බන්ධ වෙලා ඉන්නේ 2021 A-level 2021 විතරක් නෙමෙයි 2022 2023 A-level සඳහාත් ඉදිරියේදී පවත්වන ප්‍රැක්ටිකල් වැඩසටහන කියන්නේ ඔයාලට තියෙන ප්‍රැක්ටිකල් එක්සෑම් එක සඳහා පෙරහුරුවක් විදියට අපි පවත්වන පන්තිය ක්‍රම වල මේ සම්බන්ධ වෙන්නේ. එතන මේක ගොඩාක්ම නැතම් විශේෂ වශයෙන්ම මේක වැදගත් වෙන්නේ අපේ 21 දුල පුතාලාට එයාලට හේතුව දැන් එක්සෑම් ඉවර වෙලා දැන් ආසන්නේ ප්‍රැක්ටිකල් එක්සෑම් එක ආරම්භ කරන්න ආසන්න වෙලා ඉන්නේ. එතකොට ගොඩක් දුරට දැන් අපිට හිතන විදිහට අපි ඉස්සරහට වැඩපිළිවෙල යන්නේ ප්‍රැක්ටිකල් එක්සෑම් එක අප්‍රේල් නිමාඩුවට කලින් සතියේ තියෙනවා කියලා හිතලා. හැබැයි ගොඩක් දුර අපි හිතනවා අප්‍රේල් නිමාඩුව පස්සේ වෙයි කියලා. ඒ වුණාට එහෙම වෙන්නේ නැහැ. අපේ ටාගට් එක තියෙන්නේ අපේ ඉලක්කය තියෙන්නේ අප්‍රේල් නිමාඩුවට කලින් ඔයාලට, ඒ කියන්නේ අප්‍රේල් වල පළවෙනි සතියේ වෙනකොට ඔයාලා සම්පූර්ණ ප්‍රැක්ටිකල් ටික කවර් කරන තමයි අපේ වැඩසටහන මේ විදිහට තියෙන්නේ. ඒ වගේම තමයි ඔයාලා වරක් කරන්න ඕන අපේ ප්‍රැක්ටිකල් වැඩසටහන ගම්පහ සුසිපන්න ආයතනයේදී, ඒ වගේම කුරුණෑගල සෙන්සිප ආයතනයේදී, ඒ වගේම නුවර ආනන්ද විද්‍යාලය ආයතනයේදී, ඒ වගේම තමයි රත්නපුර සයන්ස් සෙන්ටර් කියන ආයතනයේදී, ඒ වගේම තමයි ගාල්ල සිප්මා කියන ආයතනයේදී, නිව් සිප්මා කියන ආයතනයේදී අපේ ෆැක්ටිකල් වැඩසටහන තියෙනවා. පැහැදිලිද? ඔන්න ඔය නගරවලදී, ඔන්න ඔය දිස්ත්‍රික්කවල අපේ ෆැක්ටිකල් වැඩසටහන ඉස්සරහට පවත්වනවා. පවත්වන්න අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒතර වලට ඒ ප්‍රැක්ටිකල් වැඩසටහන සඳහා සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවා. පැහැදිලිද? ෆිසිකලි ඒ විදිහට සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ඒ ප්‍රැක්ටිකල් වැඩසටහන සඳහා ඒ කරන ප්‍රැක්ටිකල් ටිකම ඒ විදිහටම අපි ඔන්ලයින් හරහාත් මේ වලට අරන්ගෙනා වගේම ප්‍රැක්ටිකල් ටික කතා කරනවා. පැහැදිලිද? එතකොට ඔයාලට හැකියාවක් තියෙනවා අපේ ෆිසිකල් පන්ති වල සම්බන්ධ වෙන සියලුම දෙනාට, ෆිසිකල් පන්තිට සම්බන්ධ වෙන සියලුම දෙනාට අපේ ප්‍රැක්ටිකල් ලැත් එක සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ෆිසිකල් සම්බන්ධ වුණ කට්ටියට අපේ ප්‍රැක්ටිකල් වලට ඔන්ලයින් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔන්ලයින් වලට විතරක් සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවා. ඒතකොට ඒක කොච්චර දුරට ඔයාලට ප්‍රායෝගිකද කියලා ඔයාලා ඒක තීරණය කරන්න. මම නම් ඔයාලට කියන්නේ මොකුත්ම නැති එකේ, හැමදාම අපි කියන්නේ මොකුත්ම නැති එකේ මොනවා හරි තියෙන එක ඔයාලට වැදගත්, මොනවා හරි කරන එක වැදගත්, කොයි විදිහකට ඒක කරන එක වැදගත්. ඒක නිසා අපි අපේ දුර පළාත්වල ඉන්න අපේ දුවල පුතාලට සම්බන්ධ වෙන්න පුළුවන් විදිහට ප්‍රැක්ටිකල් එක කරන්න බැරුණොත්, අඩුම තරමේ ප්‍රැක්ටිකල් එක කරන්නේ කොහොමද, කරන්නේ මෙන්න මේ විදිහටයි කියලා දැනගන්න දැනෙන විදිහට අපේ ඔන්ලයින් හරහා ප්‍රැක්ටිකල් ටික ඉස්සරහට කරගෙන යනවා. එතකොට මම මේ වෙනකොට ප්‍රැක්ටිකල් 11කට වැඩි ප්‍රමාණයක් කරලා තියෙනවා ඔන්ලයින්. ඒවත් ඔයාලා බලන්න පුළුවන්, කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම තමයි ඉදිරියේදී අපේ සීලෝ ප්‍රැක්ටිකල් ටික ඔන්ලයින් කරනවා. ඒ වගේම තමයි මේ අද දැන් අපේ ඔන්ලයින් වැඩසටහන ඔන්ලයින් ප්‍රැක්ටිකල් ටික YouTube හරහාත් සජීවීව යනවා. ඒතරවල හා සම්බන්ධ වීමේ හැකියාවකුත් තියෙනවා. එහෙමත් නැත්නම් දැන් ඉගෙනේ ඊළඟ සතිවලදී කොහොමද අපි මේ ඔන්ලයින් වැඩසටහන යන්නේ? ඊළඟ සතිවලදී අපි ඔන්ලයින් වැඩසටහන යද්දී ඔයාලා අනිවාර්යයෙන්ම අපේ ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ, අපේ Telegram channel එකත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. හරි, ඔයාලට එතකොට මම නම්බර්ස් දෙකක් දෙන්නම්. ඔයාලට ඉක්මනින්ම මේ නම්බර්ස් දෙකෙන් ඔයාලට රිප්ලයි එකක් දෙයි. හරිද? මේ නම්බර්ස් දෙකෙන් ඔයාලට ඉක්මනින් රිප්ලයි එකක් දෙයි. මෙන්න මේ නම්බර එක 0යි 70යි 10යි 20යි 111 මෙන්න එක නම්බර එකක්. මෙහෙට අපිට මේකට ඔයාලට පුළුවන් WhatsApp message එකක් දාන්න. එහෙමත් නැත්නම් 0යි 70යි 111යි 30යි 21 ඔන්න නම්බර්ස් දෙක, ඔන්න නම්බර්ස් නම්බර් දෙක, ඔය නම්බර්ස් දෙකට වට්සැප් මැසේජ් එකක් දාන්න. ඒක තමයි ඔයාලට
ඉක්මනින්ම ඔයාලට රිප්ලයි එකක් ගන්න පුළුවන් එකම අවස්ථාව WhatsApp message එකක් දාන්න, Telegram message දාන්න එපා, සාමාන්‍ය message දාන්න එපා. කෝල් එකක් ගන්න අවස්ථාවකුත් නැහැ. ඔයාලගේ සියලුම ගැටලු මේකෙන් voice message එකක් හෝ සාමාන්‍ය message එකක් විදිහට දාන්න ගැටලුවක් තිබ්බොත් එහෙම නැත්නම් ඔයාලා අලුතෙන් සම්බන්ධ වෙනවා ඔයාලා දාන්න ඕනේ 2021 practical කියලා දාන්න. හරි practical කියලා දාන්න. ඒ වගේම ඔයාලගේ ඔයාලා online ද physical ද කියලා දාන්න. හරි online ද එහෙම නැත්නම් physical ද කියන එක සඳහන් කරන්න. ඒ වගේම තමයි ඔයාලා physical නම් ඔයාලගේ district එක මොකක්ද කියලා දාන්න. පැහැදිලිද? ඔන්න විස්තර ටික දාන්න පැහැදිලිව 2021 practical කියලා දාන්න, online ද physical ද කියලා දාන්න. ඒ වගේම තමයි ඔයා physical නම් නගරෙත් එක්ක මේ විදිහට message එකක් දාන්න. එතකොට ඔයාලට ඉක්මනින්ම ඔයාලට message එකක් එවයි ඉස්සරහට මොකද්ද කරන්න ඕනේ? කොහොමද අපි ඉදිරි practical වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්න ඕන ඔයා? එතකොට ඒ අදාළව කොහොමද ඉස්සරහට සම්බන්ධ වෙන්නේ? මේ සියලුම විස්තර ඔයාලට ඒ අපේ WhatsApp වරහා ඔයාලට දැනගන්න පුළුවන්. ඔන්න මම ඔයාලට කිව්වා physical කොහොමද සම්බන්ධ වෙන්නේ? online කොහොමද සම්බන්ධ වෙන්නේ? අපේ physical වලට සම්බන්ධ ළමයින්ට විතරක් අපි online එක එයාලට සම්පූර්ණයෙන්ම කිසිම ප්‍රශ්නයක් නැතුව නැරඹීමේ හැකියාවක් තියෙනවා. online ළමයින්ට විතරක්. ඒත් අපේ online වැඩසටහන අපි මේ online විදිහට කරන practical එකට සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවා. පැහැදිලිද? ඔන්න මම ඔයාලට සම්බන්ධ වෙන හැටි කිව්වා. මෙන්න numbers දෙක අපි මේ numbers දෙක වල message එකක් දාන්න. එතකොට ඔයාලට ඇයි මේ ප්‍රැක්ටිකල් වැඩගත් වෙන්නේ කියලා මම මුලින්ම කියන්නම්. ප්‍රැක්ටිකල් වැඩගත් වෙන්නේ ඔයාලට ලකුණු 30ක ලකුණු ප්‍රමාණයක් හම් වෙනවා මේ ප්‍රැක්ටිකල් වලින්. ලකුණු 30ක ලකුණු ප්‍රමාණයක් හම් වෙනවා ප්‍රැක්ටිකල් වලින්. එතකොට ඔයා හිතන්න ඔයාට කොච්චර ඔයා හිතමු මෙහෙම සම්පූර්ණ ඔයා ලිව්වා මේ අපේ ලිඛිත එක්සෑම් එක ලියන විභාගය. ඔයාලා ලියන විභාගය දැන් ඉවරුනේ. අන්න ඒක ඔයාලා ලිව්ව සම්පූර්ණම හරියන්න. සීරසියක් හරියන්න ලිව්වා. හැබැයි ඔයාලට ඒකක් ගන්න බෑ. ඇයි හේතුව? මොකද්ද හේතුව? ඔයාලට ලකුණු 70ක ප්‍රමාණයක් තමයි හම්බෙන්නේ. හරි? ඔයාලට ලකුණු 70ක ප්‍රමාණයක් තමයි මේ අපේ ලියන විභාගයෙන් හම්බෙන්නේ. ලකුණු 70ක ප්‍රමාණයක්. ඒතරේ ලකුණු 70ක ප්‍රමාණයෙන් ඔයාලට බෑ එකකට යන්න. හරි? ලකුණු 70ක ප්‍රමාණයෙන් ඔයාලට බෑ එකකට යන්න. ඔයාලට ලකුණු තව ලකුණු 5ක් මදි ඒකක් ගන්න. ඒතකොට ඒක ගන්නම් ඔයාලා අනිවාර්යයෙන්ම අපි මේ ප්‍රැක්ටිකල් එක සම්බන්ධ වීමේ සම්බන්ධ වෙන්න ඕනේ. වගේම තමයි කියන්නේ අපේ ප්‍රැක්ටිකල් කියන එක්සෑම් එක ලියන්න ඕනේ ඒ ලකුණු 30 ලබා ගන්න නම් ලිඛිත විභාගයේ ලකුණු 70කුත් ඒ වගේම තමයි ප්‍රැක්ටිකල් එක්සෑම් එකේ ලකුණු 30කුත් විදිහට ඔයාලා ලකුණු හම් වෙනවා. අතන මේ 30 කියන අගේ තාම වෙනසක් සිද්ධ වෙලා නැහැ. හැබැයි ඔය ගිය අවුරුද්දේ BST හැමනම් ටිකක් ඔය ප්‍රැක්ටිකල් වලට හම් වෙන ලකුණු ප්‍රමාණය ටිකක් වෙනස් වුණා. හැබැයි අපේ විෂය තුළදී ලකුණු 30 කියන ප්‍රමාණය තමයි අපි ප්‍රැක්ටිකල් සඳහා ලැබෙන්නේ. ඒක නිසා පුතේ මතක තියාගන්න අපි ලකුණු 30ක් ගන්න මේ වැඩසටහනට මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ. ඒ කියන්නේ අපි මේකට උනන්දුවෙන් වැඩ ටික කරගන්න ඕනේ. ඒක තමයි පළවෙනි කාරණේ. එහෙනම් ලකුණු 30ක් ගන්න පුළුවන් එක අවස්ථාවක් තමයි, chance එකක් තමයි, වෙන කිසිම විශේෂයක නැති අපේ විශේෂයට විතරක් තියෙන chance එකක් තමයි, A එකක් ගන්න තියෙන chance එකක් තමයි, B එකක් ගන්න තියෙන chance එකක් තමයි ඔයාලා මේ අතේ තියාගෙන ඉන්නේ. ලකුණු 30ක් අතේ තියාගෙන ඉන්නේ. පැහැදිලිද? එහෙනම් ප්‍රැක්ටිකල් කරන්න ඕන අන්නේ හේතු නිසා ඔයාලට තියෙන C එක B එකක් කරන්න, B එක A එකක් කරන්න, ඔයා S එක C එකක් කරගන්න, ඔයාලට මේ ලකුණු 30 ගොඩාක් වැදගත්. පැහැදිලිද? ඔන්න අංක එක ලකුණු 30 ගන්න අවශ්‍යයි. එහෙනම් අංක දෙක මම ඔයාලට කියනවා. අපි මේ ප්‍රැක්ටිකල් ටික කරනකොට මෙන්න ප්‍රැක්ටිකල් ඔන්න කරා ප්‍රැක්ටිකල් ටික ඉවරයි. හරි, මෙන්න මේ විදිහට අපි තුමුක උදාහරණයක් විදිහට ප්‍රැක්ටිකල් එක බෙදාහැරින් පූර්ව කියලා බෙදාහැරින් පූර්ව ප්‍රැක්ටිකල් එක කරා ඉවරයි. ප්‍රැක්ටිකල් එක බෙදාහැරින් පූර්ව එකතු කරා, ඒ කියන්නේ මේන් ස්විච් එක, රිප් ස්විච් එක, ඒ වගේ MCB ටික සම්බන්ධ කරා, ඔන්න ඉවරයි. එතනින් එහාට ප්‍රැක්ටිකල් එක නැහැ. එහෙම නෙමෙයි අතනම වෙන්න ඕන. ඊට එහා ගියපු දෙයක් තියෙනවා. ඔයාට නිකන් ගිහිල්ලා ඔයා ගිහිල්ලා ප්‍රැක්ටිකල් එකට ඉඳගෙන ඉවර වෙලා මේන් ස්විච් එක, ටිප් ස්විච් එක, MCB සම්බන්ධ කරන්න විතරක් නෙමෙයි තියෙන්නේ. ඔයාලට ඊට එහා ගියපු දේවල් ටිකක් තියෙනවා. මම කියන ඔයාලට මේක ඇතුළේ තියරි ටිකක් තියෙනවා. අපිට මේ ප්‍රැක්ටිකල් එක තුළ අපි ඉගෙන ගත්ත තියරි ටිකක් තියෙනවා. අන්නේ තියරි ටික අපි ඔලුවට දාගන්න ඕනේ. මේ ප්‍රැක්ටිකල් එක තුලින් ඒ තියරි ටික අපි ඔලුවට දාගන්න ඕනේ. මම දනවල කොහොමත් පාරම් කරලා දැන් මතක ඇති අපේ තියරි කොටස් එහෙම ඒ තියරි කොටස් ගොඩාක් කරගත්. එතකොට මම ඔයාලගේ group එකට දාන්නම්. අපිට ප්‍රැක්ටිකල් එකට ගියාට පස්සේ හම්බෙන අපිට හම්බෙන කොලයක්.
hari itu tahu tingin wala grup pera tei apa yang hamil wala koleak factory liar pasti koleak hamil wala e kole tei na wala pura wala kodas tika hari pura wala kodas tika tei na e kodas tika pura wala noni factory liar tei na widi eta e paper tei na widi eta mai ai factory liar karan noni e ga hati na pasno wala dama buta rin noni e to kuda didas dahate walde e dari giara pasti koleak hamil na wala e electronic kol dama mekan electronic kol dahare gane e ga tei na wala multimeter pavichikar la IB dahara gane karna e ga multimeter hoyan noni multimeter tei la api IB gane karna hari de IB gane karna ge muko hari IB mili ampere de muka de ge labi gane karna prosen ne ide pasti IB gane karna pasti hari IB gane karna pasti walde ilan na pasti de na wala IC ගණනය කරන්න කියලා IC ගණනය කරන්න කියලා ප්‍රශ්නයක් එනවා ඒ කියන්නේ ගණනය කරන්න ගණක් හදලා පෙන්වන්න මෙතන මල්ටිමීටරෙමයි ඉන්න දෙවියන්ට තියෙන IC ගණනය කරන්න ඒ කියන්නේ ගණක් හදලා පෙන්වන්න එතන අපි දැනගන්න ඕනේ මොකක්ද මොකක්ද දැනගන්න ඕනේ IC සමානයි B ට වාරයක් IB කියන සමීකරණය දැනගන්න ඕනේ මේක දැනගන්න ඕනේ එතකොට තමයි IB දන්නව නම් B ටගේ කියලා දන්නවනම් IC හොයන්න පුළුවන් In onne yang api tiri dene kan noni, nikang wala practical lega, menna practical lega, mehima ikal lega ila, kawada kawat gihila practical karan be, padel de, oya practical lega kara widi dene kata gila, or practical lega karan be, ekan isa, mang wala ta deng, tawa deng king kole ak danang, practical form ya danang, eka wala, balanda, eki tiri nawa, datanu mang isa wala kata karan ya nawa, mang eki nika practical lega karan ka mang, ewa teka kata karan ya nawa, wada wil practical wala te, wada tia kana ang kai ka. Practical kene kete tiri dene mama shai na tam practical le karna be hari eka tonda da barati aganda trok tama deuni karni practical la kruki yakamna da ya practical le karna noni deuni karni practical le da tiri dene mama shai practical dene mura motoro tema da deki dene udahana tawa tu dahana karna inglisi be ma eto ri inglisi be ma dini dana tang inglisi be ma rata ma dana tang oya kong inglisi be ma badini oya kong inglisi be ma rega dole dani Oya kamu dekat kustu rupawan nih, oya kamu dekat lambok kan nih, oya kamu dekat matte matte hadan nih, oya kamu dekat evoke mau kamu dekat apa? Ada alasan dulu pada terus hadan kan nih, oya kamu ada alu pakar faham sih kan nih, mirip pakar mirip faham sih kan nih kadang netta, ini sih sah, mirip pakar muka kan negeri kadang netta mau kamu dekat faham sih kan nih, ini sih afisial lah, mau tiada dulu mau ikut kerjaan naik orang. Tiada dengan begituan noni adal practical lekar. E practical lekar ini tiada dengan waktu ke. Apa itu pelan prayogi kuwek kerala practical lekar kerjanya anda. Padahal itu, evo kita manit karnya, tunggiri karnya, Api make kerana silom practical lekar. Adal lekar ini nota khadaagan noni. Eko yala kerana noni dia. Mudah, oyal api kerana kota, mama kerana kota, evo kita oyal physical leda khati unat, oyal kerana kota oyal dengan noni, evo practical tiga, mana mevidre kare, mevidre kare, kira oyal ada note kita daga noni, kisim pasalnya, oyal note kita daga tuh, oyal tu pulang pasti dapat sih kaya, balaga nte, insa ada note, ada lidi itu daga noni, insa hamada ama, hamba beli ama, potak sah penak tiaga nte, note kita liaga nte, hari, orang itu ngeri karni, hari, enam අනිත් එක තමයි අනිත් කාර්යය තමයි ඔයාලට ඔන්ලයින් මේ විදිහට ප්‍රැක්ටිකල් ටික බලන ගමන් හරි ආයෙ ෆිසිකල් ඇවිල්ලා සම්බන්ධ වෙන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ අපි ඔය කිව්ව දිස්ත්‍රික්ක වලට ෆිසිකල් සම්බන්ධ වෙන්න පුළුවන් ඒතර මේ මම මේ විදිහට නම්බර්ස් දෙකක් කලින් දැම්මා ඒ නම්බර්ස් වලට ඔයාලට මැසේජ් එකක් දාලා මෙන්න මේ විදිහට මැසේජ් එකක් දාලා ඔයාලට පුළුවන් ඒ නම්බර්ස් වලින් ඔයාලට අදාළ විදිහට අපේ ප්‍රැක්ටිකල් සඳහා ඉදිරි ප්‍රැක්ටිකල් වලට සඳහා සම්බන්ධ වෙන්න. හරි අනිත් කාර්යය තමයි හතරවෙනි කාරණය. මම කාරණා තුනක් කිව්වා. හතරවෙනි කාරණය තමයි ඔයාලා මේ ඔයාලා මේ විදිහට ප්‍රැක්ටිකල් කීයක් තියෙනවද? මට කියන්න පුළුවන් සමහරට කියන්න පුළුවන් අපිට ප්‍රැක්ටිකල් තියෙනවා පුතේ කරන්න 100ක්. අපිට තියෙනවා ප්‍රැක්ටිකල් 100ක් කරන්න. තව කෙනෙක් කියනවා කතා කරුරු කියනවා අපිට පුතේ ප්‍රැක්ටිකල් තියෙනවා 50ක් කරන්න. නෑ අපිට ප්‍රැක්ටිකල් 60යි කරන්න තියෙන්නේ. ඔන්න ප්‍රැක්ටිකල් වෙනස් වෙනවා. කොහොමද මේ ප්‍රැක්ටිකල් වෙනස් වෙන්නේ? මට පුළුවන් 100යි කියලා කියන්න. හරි 100යි කියලා ප්‍රැක්ටිකල් 100ක් කරන්න ඕනේ නා. එහෙම කියන්න පුළුවන්. කොහොමද කියන්නේ? මෙන්න මෙහෙමයි. ඉංග්‍රීසි බැම්මේ මම කියනවා L සන්ධිය. අන්න ඒක ප්‍රැක්ටිකල් එකක්. ඊට පස්සේ T සන්ධිය. අන්න තව ප්‍රැක්ටිකල් එකක්. ඊට පස්සේ ෆ්ලෙමිෂ් බැම්ම. ෆ්ලෙමිෂ් බැම්මේ L සන්ධිය. තවත් ප්‍රැක්ටිකල් එකක්. ෆ්ලෙමිෂ් බැම්මේ T සන්ධිය. තව ප්‍රැක්ටිකල් එකක්. පැරලල ඔන්න එකයි දෙකයි තුනයි හතරයි ප්‍රැක්ටිකල් හතරක්
හැබැයි මම ඔය විදිහට පැට්ටි එක හතරකට ඔක වෙන් කරන්නේ නැහැ. මම මේ ඔක්කොඩම් පොදුවේ කියන්නේ ගඩොල් බැම්ම කියලා. හරිද? මේ ඔක්කොඩම් පොදුවේ කියන්නේ ගඩොල් ගඩොල් බැම්ම. පැහැදිලිද? ගඩොල් බැම්ම කියලා කියන්නේ. එහෙනම් ඔන්න එහෙනම් ගඩොල් බැම්ම කියන එක මම ඔය විදිහට ප්‍රැක්ටිකල් එකක් විදිහට ආයෙ ඉදිරිපත් කරලා දෙනවා. ඒ වගේම ප්‍රැක්ටිකල් එකක් විදිහට ඉස්සරහ කරනවා. එතකොට මම ඒ විදිහට හරි ඒ විදිහට හදපු ප්‍රැක්ටිකල් වලට කතා කරනවා 45ක්. ඒ ගොඩක් දුරට 45ට වඩා වෙනස් වෙයි. වැඩි හෝ වැඩි වෙන්න පුළුවන්. ගොඩක් දුරට වැඩි වෙන්නයි පුළුවන්. 45ක් කතා කරනවා ප්‍රැක්ටිකල්. ප්‍රැක්ටිකල් 45ක් කතා කරනවා. පැහැදිලිද? එතකොට ඒ 45 තුළ ඔයාලට අනිවාර්යයෙන්ම මෙන්න මේ විදිහට ප්‍රැක්ටිකල් ටික වෙන්නේ ගිය අවුරුදු වල අහපු ප්‍රැක්ටිකල්. ඔයාලගේ ප්‍රැක්ටිකල් සිලබස් එක තුල තියෙන ප්‍රැක්ටිකල්. හරි? ඒ වගේම තමයි ගිය අවුරුදු වල අහපු ප්‍රැක්ටිකල් සිලබස් එක තුල තියෙන ප්‍රැක්ටිකල්. අලුතෙන් අහන්න පුළුවන් ප්‍රැක්ටිකල්. ගිය අවුරුදු වල අහපු ප්‍රැක්ටිකල් කරනවා. ඒ වගේම තමයි ප්‍රැක්ටිකල් සිලබස් එක තුලින් තෝරාගත් ප්‍රැක්ටිකල් කිහිපයක් තියෙනවා ඒක කරනවා. ඒ වගේම තමයි අපි එකින් අඳුර ගන්න ඕනේ ගිය අවුරුදු වල ආපු නෝ ආපු නැති ප්‍රැක්ටිකල් සිලබස් එක තුල තියෙන අලුත් ප්‍රැක්ටිකල් මොනවද කියන එක. ඔන්න ඔය විදිහට අඳුර ගන්න අපි ප්‍රැක්ටිකල් ටික ඉස්සරහට කරගෙන යනවා. පැහැදිලිද? එහෙනම් ඔන්න අපේ ප්‍රැක්ටිකල් තියෙන ප්‍රමාණය ඒ තමයි හතරවෙනි කාරණය. පස්වෙනි කාරණය තමයි ඔයාලා මේ විදිහට කරන ප්‍රැක්ටිකල් හරි ඔයාලා මේ විදිහට කරන ප්‍රැක්ටිකල් ටික මම අනිත් කාරණේ මම කලින් කිව්ව කාරණයක් මේ අපිට මේ ප්‍රැක්ටිකල් වල අදාළ වෙන නෝට් ඔයාලා ලියා ගන්න ඕනේ. අදාළ දේ නෝට් ලියා ගන්න. පැහැදිලිද? පස්වෙනි කාරණේ තමයි ඔයාලා ප්‍රැක්ටිකල් කරනකොට නිකම් ඔයා ප්‍රැක්ටිකල් කරනවට වඩා ඔයා දන්නවනම් ප්‍රැක්ටිකල් එක බලන කෙනා ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා. මොන වගේ පොයින්ට් වල ලකුණු හම්බෙන්නේ, මොන වගේ පොයින්ට් වල ලකුණු දෙන්නේ කියලා ඔයා දැනගෙන ඒ අදාළ ප්‍රැක්ටිකල් එක කරනවා නම් ඔයාට ලේසියෙන් ඉතාමත් ඉක්මනින් කිසිම ආයාසයකින් තොරව සම්පූර්ණ ලකුණු ගන්න පුළුවන්. හරිද? ඒක නිසා ඔයාට ප්‍රැක්ටිකල් ලකුණු හම්බෙන්නේ මෙන්න මේ පොයින්ට් එකට. ඔයා වයර් රමුණනවට, වයර් තෝරගන්නවට, හරියට වයර් දානවට, හරියට දෙමන් ස්විච් එක තෝරගන්නවට අන්න ඒවට තමයි ලකුණු හම්බෙන්නේ. ඒ ලකුණු හම්බෙන පොයින්ට් එක ඔයා දන්නවා නම් අනවශ්‍ය දේවල් නොකර ඒ අවශ්‍ය දේවල් කරලා ඒ ප්‍රැක්ටිකල් ටිකට අවශ්‍ය කරන ලකුණු ප්‍රමාණය ගන්න පුළුවන්. අන්න ඒවත් එක්ක තමයි මම ඉස්සරහට යන්නේ. ඒතර ඒවා කොහොමද? ඒවා ගිය අවුරුදු වල අහපු ප්‍රශ්න තියෙනවානේ. ගිය අවුරුදු වල ඔයාලට ප්‍රැක්ටිකල් කරද්දී ඒ කියන්නේ ප්‍රැක්ටිකල් කරන්න කියපු අයලා කරලා කොළ තියෙනවානේ. අන්න ඒ වගේ කොළ ටිකක් මම ඔයාලට දෙනවා. ඒ වගේ කොළ දෙනවා හැම ප්‍රැක්ටිකල් එකම වගේ. ඒවා එක්ක සම්බන්ධ වෙලා ඔයාලට පුළුවන් ඒ කොළ එක්ක තමයි සාකච්ඡා කරන්න. මම උදාහරණයක් විදිහට අද එකක් දානවා. හරි. ඒ වගේම තමයි ලකුණු දෙන පොයින්ට් ටිකත් පරීක්ෂකවරයාට ලකුණු දෙන පොයින්ට් එකත් මම ඔයාලට දෙනවා. මෙන්න මේ පොයින්ට් එක තමයි කියන්නේ ගිය අවුරුදුල දුන්න පොයින්ට්. හරි. ඒවත් එක්කම තමයි ගිය අවුරුදුල දුන්න ඒ කොළත් එක්ක තමයි මම ඔයාලට පෙන්වන්නේ මෙන්න මේ වටා මේ වටා ලකුණු දෙන්නේ කියලා. ඒ නිසා ඔයාලට ඒවට ලකුණු ගන්න හැකියාවක් තියෙනවා. පැහැදිලිද? හරි. එහෙනම් ඔවිද තමයි වැඩේ වෙන්නේ. ඔන්න මම පොයින්ට් කිහිපෙම කතා කරා. මෙන්න මෙහෙම අපි වැඩසටහන යන්නේ කියලා. එහෙනම් මම දැන් ඊළඟට තවත් කතා කරන්නේ නැතුව හරි තවත් ඉස්සරහට කතා කරන්නේ නැතුව මම ඔයාලට ඉස්සරහට ප්‍රැක්ටිකල් ටික අද මම කරන ප්‍රැක්ටිකල් ටික ඉක්මනින් කතා කරගෙන යන්නම්. හරි. එහෙනම් ඔයාලා ඉස්සලාම මේ අපි කරන ප්‍රැක්ටිකලි අද මම දැන් කරන ප්‍රැක්ටිකල් එකේ තියරි පොඩ්ඩක් කියලා දෙන්නම්. ඒතර තියරි කාරණා දෙකක් තියෙනවා. එක වලක යන මම ඒ දෙක ඉක්මනින් කියලා දෙන්නම්. මෙන්න මෙහෙමයි මම මේ කල්නොත් කියලා දිනා. ඒ උනාට අලුතෙන් සම්බන්ධන කට්ටිය ඉන්නවානේ. මම අලුත් දේකුත් තියෙනවා. අලුත් ප්‍රැක්ටිකලි උත් තියලා අද කරන්න ඒකත් කරනවා. ඒතර අපි පරණ කට්ටිය ඉන්නවානේ. ඒක නිසා මේ අලුත් කට්ටිය ඉන්නවානේ. ඒක නිසා මම එයාලත් එක්ක අපි ඉස්සරහට කතා කරගෙන යන්නම්. මම මේක තියරි වශයෙන් කතා කරගෙන යන්නම්. හරි. ඔයාලා අනිවාර්යයෙන්ම මේ වැඩසටහන සඳහා අනිවාර්යෙන් ලයිව් සම්බන්ධ වීම වෙන්න ඕනේ. හරි. එතකොට මම ඔයාලා හැමෝටම දැන් අපේ ටෙලිග්‍රෑම් එකේ සම්බන්ධලා ඉන්න හැමෝටම අපේ ගෲප් එකේ ලින්ක් එක මම දාන්නම්.
Telegram group එකේ Telegram channel එකේ link එක දාන්නම්. එතකොට ඔයාලට සම්බන්ධ වෙවි මේ කියාවක් තියෙනවා කෙලින්ම දැම්මා. එතකොට ඔයාලට පුළුවන් දැන් මං දාන නෝට් පවා ඔයාලට ගන්න. මොකද මං A group A channel එකට තමයි සීලොම ඉස්සර දාන්නේ. Hari, orang mandi emma, mangkita na walta, walta kin neti, orang na telegram channel leka, deda susi eka, deda walta kati eki, over tama shilom wisto deka dani, eka samande ma telegram maker demi, physical inda ya, alute samande benda, message dano ne, ama ikat kia na, physical alute samande na bala porote na kati ya, hari, physical ya alute samande na bala porote na kati ya, api oh ide message dan ne par number de kelim mal da dala ayatane api mang group er dan wa adala ayatane di practical pawattan di ne di dana wa lute samban de nuna kati en nore belawa eko ude wen ne pulang hawas wen ne pulang e adala belawa lute samban de na kati en ne kisi pasan ne lute samban de na kati ya edare en ne pahal de dore yala message dan ne kisi ma de akol ne lute samban de na kati ya online na e vitare yala de message di adala samban de wen nore physical kati adala istan de ne toro wala register wen nambe kak de no e nambe su te kisi rahate sum me kate samban de wen heki awak ti no pahal de e hama de akum istare e adala dawas di ada kienawa ikena wala physical power tere dawas re ani wale menda hari enang mande engkara practical lege deng wala katare na practical lege pala na practical lege tama pala tanggan ne electrical practical legging pala ni ke demand switch ya pala de pala na practical lege demand switch ya demand switch ya demand switch ya deuni practical lege bel paripata ya hari deuni practical bel paripata ya තුන්වෙනි එක මම ඔයාලට අද කතා කරන තුන්වෙනි ප්‍රැක්ටිකල් එක තමයි වැදගත්ම වෙන්නේ. ඒකෙන් ඔයාලට තියරි කාරණා ටිකකුත් එක්කම කතා කරනවා. බෙදා හැරීම් පූර්ව ක්ලාස් කිරීම. බෙදා හැරීම් පූර්ව ඒ ක්ලාස් කිරීම. බෙදා හැරීම් පූර්ව ක්ලාස් කිරීම. මොන ප්‍රැක්ටිකල් තුන? ඒතර ඔයාලට අවශ්‍ය දේවල් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලා ඒ අවශ්‍ය දේවල් ටික නෝට් කරගන්න. ඒතර ඔයාලට මේක හැකියාවක් තියෙනවා අදාළ දේවල් ඔයාලට නැවත 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 ආය බලන්න. හරි එහෙනම් පළවෙනි ප්‍රැක්ටිකල් එක දෙමන් ස්විචය. දෙමන් ස්විචයේදී මෙන්න මේ විදිහට සරලව මතක තියාගන්න. හරි දෙමන් ස්විචය දන්න කලින් මම පොඩි දෙයක් කියන්නම්. දෙමන් ස්විචය දන්න කලින් ඔයාලා මෙන්න මේ කාරණා ටික දැනගන්න ඕනි. හරි මතක නැත්තම් මේවා ලියාගන්න නැත්නම් මතක් කරගන්න. එහෙනම් මෙන්න මේ විදිහට අපි කෙලෙට් වෙනවා ලයිව් සහ නියුට්‍රල් කියලා වයර් දෙකක්. ලයිව් සහ නියුට්‍රල් කියලා වයර් දෙකක්. හරිද? එතකොට අපි අපේ අඳුරා ගැනීමේ පහසු වලට ලයිව් සඳහා වෙන වර්ණයකුත් නියුට්‍රල් සඳහා වෙන වර්ණයකුත් අපි පාවිච්චි කරනවා. දෙක අතර මල් ළඟ තියෙන මේ විදිහට වයර් ටිකක් මේ වලන මල් ළඟ තියෙන මෙන්න මේ විදිහට වයර් ටිකක්. එතකොට මේ වයර් හැම එකක්ම අලු පාටයි. මේ හැම වයරකම අලු පාටයි. හැබැයි මේක ඇතුලේ මම මේ විදිහට මේ කපුව තැනක් බැලුවොත් මේ කැපුව තැනක් බැලුවොත් මේක ඇතුලේ තවත් ආවරණයක් තියෙනවා. එයාගේ ඇතුලේ තමයි සන්නායකය තියෙන්නේ. මෙන්න මෙහෙම. මේ ඉස්ලාම ඔය අලු පාට ආවරණය තියෙනවා ඊට පස්සේ ඇතුලේ තව පාට ආවරණයක් තියෙනවා ඊට පස්සේ ඒක මැද්දේ තියෙනවා ඒක මැද්දේ තියෙනවා මෙන්න මේ විදිහට සන්නායකය පැහැදිලිද එතකොට මෙන්න මේ මැද්ද තියෙන පාට ආවරණය අනුව තමයි මෙයා අනුව තමයි අපි මේකේ වර්ණය තීරණය කරන්නේ පැහැදිලිද මෙයාගේ මේ වර්ගයේ තීරණය කරන මොන වර්ගයේ වයරයක්ද කියන එක මේ පාට හරි වර්ණය මෙන්න මේ වර්ණය දුඹුරු නම් හරි දුඹුරු නම් ඒ වගේම කළු නම් ඒ වගේම අපි කියනවා රතු නම් හරි රතු නම් දුඹුරු කළු රතු නම් මම කියනවා ලයිව් කියලා නිල් ඒ වගේම අලු ඒ වගේම සුදු නම් අපි කියන එක නියුට්‍රල් කියලා පැහැදිලිද ඔන්න ඔය විදිහට අපිට පුළුවන් වර්ගීකරණයක් කරන්න වයර් එතන අපිට අඳුරගැනීමේ හැකියාවක් තියෙනවා මේ වයර් එක මේ මෙන්න මේ විදිහටයි මේ වයර් එක මේ වර්ගයේ වයරයක් කියලා අපිට කෙලිම අඳුරා ගැනීමේ හැකියාවක් තියෙනවා. පැහැදිලිද? එහෙනම් මතක තියාගන්න අපි වයර් අඳුර ගන්නකොට හරි අපි මේ විදිහට වයර් අඳුර ගන්නකොට ඒ වගේ පාට අනුව දුඹුරුද කළුද රතුද කියන එක බලන්න ඕනේ නිල්ද අලුද සුදුද බලන්න ඕනේ. ඒකෙන් අපිට ලයිව් නියුට්‍රල් තෝරගන්න පුළුවන්. පැහැදිලිද? හරි. එහෙනම් උඩම අපි ලයිව් නියුට්‍රල් තෝරගන්න ගන්නවා. ඒ වගේ තමයි මේ වයර් වල වර්ගය නැත්නම් මේ වයර් වල ප්‍රමාණය අනුව වර්ග කරලා දිනවා. ප්‍රමාණය අනුව වර්ග කරද්දී මේක ගහලා දිනවා ප්‍රමාණය කොච්චරද කියන එක. මේ වයර් එක මත ගහලා දිනවා ප්‍රමාණය කොච්චරද කියන එක. වයර්ගේ ප්‍රමාණය 7 ඇලිරක්
බිින්දුවයි දශම හයයි හත නම් එකින් අදහස් කරන්න මෙන්න මෙහෙම එකක් මේ වගේ ලොකු වයරයක් තියෙනවා මේ වයරක ඇතුලේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි කියලා සන්නායක හතක් තියෙනවා කියන එක ඊළඟට 1 ඇලීරක් 1.13 කියන එකෙන් අදහස් කරන්නේ මේ වගේ සන්නායකයක් තියෙනවා මේකෙ මැද්දේ මේ වගේ එක සන්නායකයක් තියෙන්නේ එතකොට මේ 7 කියන්නේ සන්නායක ගණන 0.67 කියන්නේ සන්නායක Eka sanai ke wishkambe, padahal de eka sanai ke wishkambe, ena pilihan dano wire warga, eo gema, mei wite tina wire, live sahan yutel deka, eo gema wire pemahani an deka dano, eo gema tadi dia kan api bel paripate, dan mei sakas karna demang, hari demang paripate eta, eo gema bel paripate eta pawai cikarane, mena mei palemeni warga, mei deuri warga wire, mena mei warga wire tamai, bel paripate eksa, demang suci eksa, bawai takarane, tena de, hari ena. Ona bilang dana wire gana, itu wala me wire gana, puluhan lo note ada agar me liagan na kurt mang me dera kurt ama, ada ale dera note ada agar nda, hari wire film ada, wire film ada lo note ada agar nda. Ilang ada, mang wala ada. Hari ini kan ada, mau jadi orang screenshot tag hari kehalangan pulang ada kayak apa tina perusahaan ya, hari ini kan mau mana ada, me demand switch yang hadat di, me demand switch yang awasnya karena paripata satahana itu lah penanam kita bagi paripata satahana tek karena me practical lagi, me demand switch practical lagi, anu ini, itu orang demand switch yang gatta sama, samaan demand switch yang ke pawai karena me bagi samaan switch yang matamai. Apa yang kebalu lah bulb on off kerana tiap switch, ane bagai saman switch aja, matamu api bawa bici kerana, hebat mereka perlu bisnis atau apa tiennah, mereka piti pasai agro tunat tiennah, mereka piti pasai agro tunat tiennah, saman switch aja na agro, kai mau practical kerana di pernah nang, saman switch aja na agro dekai, saman switch aja na agro dekai, ya bagai me bagai demand switch aja nang ya ke agro tunak bawa tiennah, kehalil itu hari, enang. Demand switch kan api dampot dak downnya, mangga hari agro tu na, hari minimum itu agro tu na, dalam pernah nang, mesti neka agriak, mesti tawat agriak, mesti tawat agriya. Mami agro tu na, amkar ram minimum heh ma, L1, L2, evake mea common. Ether mesti kama, mesti vidya kama, minimum demand switch agro tu na madat gahadi na. Mesti demand switch agro tu na madat gahadi na, L1, L2, L3, tiene katti, L1, L2, C kene katti, command kene katti. Hal itu hari. Enang ilang itu demand switch. Dekat ke pay? Meten dat tu na demand switch ag. Enam meten dat dah demand switch ag. L1, L2, mea command. Enam mege den na, me demand switch ag tikka. Apa dia na? Eka bulb ag meten na. Bulb ag. Menna bulb ag. Onna bulb ag. Ether matamu ni me demand switch ag dekam agin. Hari, me demand switch itu dekam lagi mata orang ini artinya bulb on kerana artinya bulb off kerana on sama off kerana kan orang ini, itu me demand switch itu dekam lagi istan dekat lagi, ekor bulb yang on off kerana ini, apalagi me demand switch itu paripati orang ini, eva theory kan, theory sempurna theory, ecer dulu depan theory abyan terlebih ane, bangun ada awaskan theory kita lagi ane, karena me ada wire dana, vidih kan, tanah me kata kerming ane, enang kita itu wire dekak, ekak live kan, ekak neutral lekar. Mena live wire kelima saman dekarno wa metan tina demand switch e command ne kata harda idos me command ne ke live wire ka aragan e meter saman dekarno wa anit demand switch e nda metan tina live wire ka metan tina live wire ka mena me L1 hara ha anit demand switch e L1 saman dekarno wa Ewa ke metan tina live metan tina metan saman dekarno metan tina saman dekarno live wire ka L2 saman dekarno live wire ka anit pete L2 ta minne meter saman dekarno Padahal itu, enak madah dia ni make dia api command ni kan? Api bodohnya kena L1 tak? Hemat apa tapi make berada kerana L1 L2 tak kebawa terkena. Hebatnya api ada bodohnya api madah dia agan sah make paripati nivel dia kerana api L1 tak kehanun L2 tak kehanun juga dah kerana. Ekenek make command live wire. Ini masa mana kita command ni keng wire kerana hari mesi keng wire kerana. Eka sama dengan mana minum hema api bulb dia kebawa terkena.
බල්බ එක එක පැත්තට. ඒවා ලයිව් වයර්. මම ඔය කළු පාරෙන් අදපු ඔක්කොම ලයිව් වයර්. එහෙනම් ලයිව් වයර් අඳුර ගන්න පුළුවන්. එයා දුඹුරුද රතුද කියලා. ඊළඟට නියුට්‍රල් වයර් එක. ඊළඟ නියුට්‍රල් වයර් එක මේ විදිහට අරගෙන නියුට්‍රල් වයර් එක සම්බන්ධ කරනවා අපේ බල්බ එකේ අනිත් පැත්තට. එහෙනම් ඔන්න නියුට්‍රල් වයර් එක ඔන්න මෙතන තියෙන ලයිව් වයර් එක මේ විදිහට සම්බන්ධ කරගත්තාම මෙයා ඔන් ඔෆ් කරනකොට බල්බ් එක ඔන් ඔෆ් වෙනවා. ඒ කියන්නේ මෙයා උඩ පල්ලය ගන්න බල්බ් එක ඔන් ඔෆ් වෙනවා. මෙයා උඩ පල්ලය ගන්න බල්බ් එක ඔන් ඔෆ් කරගන්න පුළුවන්. ඔන්න රිවර්ස් ස්විච් පරිපථයක් මම අද පෙන්නනවා. පැහැදිලිද? ඔය රිවර්ස් ස්විච් පරිපථයේ ඔය විදිහටම වයර් යොදලා අපි මේ ආදර්ශ පුරු අපිට ලැබෙන ආදර්ශ පුරු මත ස්ථාපනය කරන්න තියෙන්නේ. ගුණත් දුරට වලට වයර් ටික දාලා පෙන්වන්න විතරයි තියෙන්නේ. ප්‍රැක්ටිකල් එකට ගියාට පස්සේ ඒවා ගහලා පෙන්වන්න අවස්ථාවක් නැහැ. කරන්ට් එකට යාලා ගහලා බලන්නේ නැහැ. ඒතර වල ගොඩක් දුර තියෙන්නේ වයර් ටික දාලා සම්බන්ධ කරන්න විතරයි. හැබැයි මම ඔයාලට කරන්ට් එකට ගහන විදිය, කරන්ට් එක ගහලා වැඩ කරන විදිය ඔයාලට පැහැදිලි කරනවා. එහෙනම් ඔන්න ඔයිට තමයි තීරි වශයෙන් ඔයාලට කියන්න තියෙන්නේ මේක අනිවාර්යෙන්ම වැදගත්. මේක ඔයාලා අඳ ගන්න ඕනේ. මේක අනුව තමයි අපි වාලට් එක දාන්නේ. මේක ඔයාලගේ ඔළුවේ තියෙන්න ඕනේ. මේ විදිහ තමයි වාලට් එක දාන්නේ. එහෙනම් ඩක් ගාලා බලමු. මෙතන තියෙනවා මම ඔයාලට දීලා. හරි ඔයාලට zoom කරොත් බලන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ දෙමන් සුවිශේෂයේ තියෙනවා අග්‍ර තුනක්. දෙමන් සුවිශේෂයේ තියෙනවා අග්‍ර තුනක්. දැක්කද? ඔන්න පේනවා අග්‍ර තුනක් තියෙනවා. මේ ඇන තුනක් එක මේ අග්‍ර තුනක් තියෙනවා. ඒතර ඔයාලට තව ටිකක් ලං වෙලා බලුවොත් එහෙම ඔයාලට අතර ගත්තට පස්සේ ලං වෙලා බලන්න පුළුවන්. මෙන්න මේකේ තියෙනවා මේ අතර L2 L1 common කියලා ගහලා තිනවා. සමහර විටක ඔයාලට පේනවද නැහැ. හරිද? සමහර විට ඔයාලට පේනවද නැහැ. L1 L2 common. මේ L1 මෙතන ගහලා තිනවා, L2 මෙතන L1 මෙන්න common කියලා ගහලා තිනවා. පැහැදිලිද? හරි ප්‍රශ්න නැහැ. ඔයාලට උඩ අතර ගත්තට පස්සේ බලන්න පුළුවන්. මේක පොඩි දෙයක් තියෙනවා. අතර ගත්තට පස්සේ බලන්න පුළුවන්. L1 L2 common කියලා ගහලා දිනවා. ඔන්න දෙවන් සුවිචය. හැබැයි මම මේ පැත්තත් වෙනවා. මේ මෙයා දැන් මෙහෙම බැලුවට මෙයා මෙයාගේ මෙයා on off කියලා පැත්තකුත් නැහැ. ඒකත් මත යන්නේ. මේක on off කියලා පැත්තක් නැහැ. උඩට දානවා, පහළට දානවා. උඩට දානවා, පහළට දානවා. on off කියලා පැත්තක් නැහැ. උඩට දානවා, පහළට දානවා. ඔන්න ඔක තමයි තියෙන්නේ. ඔව් තමයි ඉස්සරහ තියෙන්නේ. පැහැදිලිද? රයිට්. එහෙනම් මේ තියෙන්නේ දෙවන් සුවිචය. දැන් අපිට අවශ්‍ය වෙන උපකරණ යනතේ දෙවන් සුවිචය කියන එක ගොඩාක් වැදගත්. හරි. ඊළඟට අපිට අවශ්‍ය කරනවා මේකට මල් ස්ක්‍රූපිනියක්. අපේ ඇන ගලවන්න සහ ඇන තද කරන්න මල් ස්ක්‍රූපිනියක් ඕනේ. ඒ වගේම තමයි අපිට මේක පරීක්ෂා කරගන්න ටෙස්ටරයක් ඕනේ. හරි, ටෙස්ටරයක් ඕනේ, නියොන් ටෙස්ටරයක්. හරි, ඊට පස්සේ දෙමන් ස්විච් එකක් නෙමෙයි, දෙමන් ස්විච් මේ විදිහට දෙකක් ඕනේ. දෙමන් ස්විච් දෙකක්. ඒ වගේම මෙතන තියෙනවා හෝල්ඩර් එකක්. හරි, ඒ කියන්නේ අපේ පහන් නළුවක්. පහන් නළුවක් ඕනේ අපේ මේ දෙ තියෙන විදුලි පහන, මේ තියෙන බල්බ් එක සම්බන්ධ කරගන්න මේ වගේ හෝල්ඩ් එකක් ඕනේ. හරි, මේ වගේ හෝල්ඩ් එකක් ඕනේ. හරි, ඊළඟට අපිට පුළුවන් මේ හෝල්ඩ් එක මේ දෙ ගැලවුවට පස්සේ පොඩක් zoom කරලා බලුවොත් අපිට පුළුවන් බලා ගන්න මේකේ ඇන දෙකක් තියෙනවා මේ විදිහට. හරි, මේ ඇන බුරුල් කළා අපිට වයර් සම්බන්ධ කරන්න පුළුවන්. අපි ඒවා අවසාන කතා කරමු. අපි අවසාන කතා කරමු. ඔන්න යන දෙකක් තියෙනවා, යන හරහා සම්බන්ධ කරන්න පුළුවන් වයර්. එහෙනම් අපි ඒවා ඉස්සරහට කතා කරගෙන යමු. එහෙනම් මම ඉස්සලාම ගන්නවා. හරි, අනිත් කාර්යය තමයි ඔයාලට මේ වයර් වල පාටවල් පොඩ්ඩක් බලවොත් zoom කරලා බලමු, ගොඩක් ලං කරලා බලමු. මම ගන්නවා live wire එකක් සහ neutral wire එකක්. හරි, මේ තියෙන්නේ. හරි, ඔයාලා පේනව ඇති. හරි, මෙයාගේ මේ විදිහට ඇතුළත ආවරණය. හරිද? මේක ඇතුළත ආවරණය මෙන්න මේ විදිහට බැලුවාම අපිට පේන්නේ නිල් පාටක්. මේක ඇතුළතේ නිල් පාටක්. හැබැයි මෙයාගේ එහෙම නෙමෙයි. මෙයාගේ ඇතුළත තියෙන්නේ මේ වයර් අනිත් වයරක ඇතුළත තියෙන්නේ දුඹුරු පාට. මේ වයරක ඇතුළත තියෙන්නේ දුඹුරු පාට. මෙන්න මේ වයරක ඇතුළත තියෙන්නේ දුඹුරු පාට. මෙයාගේ තියෙන දුඹුරු පාට. හැබැයි එහෙම නෙමෙයි. මෙයාගේ මේ විදිහට නිල් පාට වයරයක් තියෙනවා. එනවා මෙයා නියුට්‍රල්. මේ අනිත් වයරක ලයිව් වයර් එකක්. පැහැදිලිද? හරි, ඊළඟට අනිත් වයර් ඔක්කොම ලයිව් වයර් තියෙන මොකද අපිට ලයිව් වයර් තමයි ඉස්සරහට ඕන වෙන්නේ, වැඩිපුර ඕන වෙන්නේ. එහෙනම් මං පරිපථය ගොඩනගාගෙන යනවා මෙන්න මේ විදිහට. බලන්න මං අපේ බෝඩ් එකට යනනම් අපි ඉස්සර අපි කලින් ප්‍රැක්ටිකල් කරා මේ විදිහට. හරි, අපි ඔන්ලයින් එකේ කරපු ප්‍රැක්ටිකල්.
hari mehita thama api practical api wede mese thula karagena giye etakota oyala hammeda me wage board ekak hari mumbada awuda tika patten tiya gannam hari etara oyala me wage board ekak thama hambenne me board ekata man issalama sapiyuma denawa kiyala kiyanne me patten etara bulb ekak hai wenne me patten me thiyena de patte sunbox ekak hari me lab gen sunbox kiyala de patte sunbox ekak me de ekata thama me switch hai wenne me මේ ස්විච් හයි වෙන්නේ දෙවන් ස්විච් දෙක හයි වෙන්නේ මේ දෙකට හරි එතකොට මේ විදිහට සන් බොක්ස් දෙකක් හම් වෙනවා ඒ සන් බොක්ස් එක තමයි මේ විදිහට මේ ස්විච් දෙක සම්බන්ධ කිරීම කරන්නේ හරි එහෙනම් මම ඉස්සලාම ගන්නවා හරි දැන් ඔය පැහැදිලි කිරීම අමතරව මම මේ වයර් එක ගන්නවා ලයිව් වයර් එකක් වෙන්න ගත ලයිව් වයර් එකක් ලයිව් වයර් එක මම දානවා මෙන්න මෙතන ඉඳලා මෙතන මා සැපෙමු දෙනවා කිව්වේ මැදව දානවා මැද දරගෙන ඉවරලා මේ වයර් එක ආය යවනවා අපේ සන් බොක්ස් එකට හරි මෙන්න මෙතන තියෙන ඒ කියන්නේ දෙමන් ස්විච් එකට සන් බොක්ස් එක තමයි යවන්නේ ඒ කියන්නේ දෙමන් ස්විච් එකට යවන්නේ දෙමන් ස්විච් එක පැත්තකට මම මෙහෙම යවනවා හරි මෙතන ආවට පස්සේ අපිට පුළුවන් හරි ඔන්න දාගත්ත මම වයර් එක හරි මෙන්න මේ විදිහට දාගත්ත වයර් එක එතකොට මේ දාගත්ත වයර් එක මම ඔයාලා ලකුණු කරනවා බෝඩ් එකේ නේමට අක් ගාලා බෝඩ් එක හරවන්න මම ඔය දාගත්ත වයර් එක ලකුණු කරනවා මෙන්න මෙහෙම හරි මෙන්න මේ වයර් එක තමයි මම දාගත්තේ ඔන්න මම ලකුණු කරා ඔන්න ඔය වයර් එක තමයි දාගත්තේ මෙන්න මේ වයර් එක තමයි දාගත්තේ පැහැදිලිද අපේ පීඩිත සිට අපේ ස්විච් එකේ කොමන් එකට එන වයර් එක තමයි මම දාගත්තේ එහෙනම් අක් ගාලා මම ගියන දා ගන්නවා ඒ කියන්නේ මේ ස්විච් එකේ නම් මේ ස්විච් එකට L1ට L2 කින් L2ට මෙන්න මේ වයර් දෙක දා ගන්නවා මම ඊළඟට ඒ දෙකත් ලයිව් වයර් දෙකක් එහෙනම් ඉක්මනටම අපි මේ දෙක දා ගන්න මෙන්න මෙහෙම දා ගන්නේ ගන්නවා ලයිව් වයර් දෙකක් ඊතර පරීක්ෂා කරලා බලලා දිග ප්‍රමාණය අනුව තමයි ගන්නෙ මෙහෙම බලලා ඉවරලා ලයිව්ද කියලා මේ දිග ප්‍රමාණය මේ විදිහට එලියෙන් අරගෙන තමයි අපි බලන්නේ මේ එලියෙන් තියලා තමයි බලන්නේ මේක ඇතේද කියලා හරි බලමු අපි ඊළඟ අධික වයරයක් ගන්න පුළුවන්ද කියලා හරි එහෙනම් මෙන්න මේ විදිහට බලනවා ඔව් මේකේ දිග ප්‍රමාණයත් ප්‍රමාණවත් මේ වයරයක් ගන්නත් පුළුවන් ඒ වගේම තමයි මේ වයරයක් ගන්නත් පුළුවන් හරිද ඔන්න ඔය වයර දෙක ගන්නවා ඔය වයර දෙකේ දිග ප්‍රමාණය මට ප්‍රමාණවත් නිසා මම ඔය වයර දෙක දානවා L1 ගේ සිට L1ට සහ L2 ගේ සිට L2ට යන විදිහට එහෙනම් ඔන්න වයර එක දැම්මා හරි ඔන්න මම දාගත්තා L1 ගේ සිට L2ට එන වයර් එක. හරි ඊළඟට ඊළඟ මම දාගන්නේ නැවතත් L1 ගේ සිට L2ට L1 ගේ සිට L1ට එන වයර් එක. ඊවස මම දාගන්නවා L2 ගේ සිට L2ට එන වයර් එක. හරි එතකොට මේ වයර් එක ටිකක් දිග මදි නිසා මම වෙන වයර් එකක් තෝරගන්නවා. මොකද මේ වයර් එක සාමාන්‍ය දිග තියෙනවනේ මීට වඩා. නැත්නම් අපිට සම්බන්ධ කරන්න අමාරුයි. ඒ නිසා මම මේ වයර් එක මාරු කරගන්නවා. මේ වයර් එක මං L1 ගේ ඉස්සර L2ට යවන්නේ නැහැ. ඉස්සමන් දිග වයර් එකක් දානවා. අපි දිග වයරයක් අරගෙන දාමු. එතකොට අපිට අවශ්‍ය විදිහට අවශ්‍ය ප්‍රමාණයන් වලින් වයර් ගොඩාක් ඔයාලට තියෙනවා. ඒ අවශ්‍ය වයර් වල ඔයාලට අවශ්‍ය වයර් වල ප්‍රමාණය කියන්නේ ඔයාලට ගොඩක් දුරට කපලා දෙන්නේ නැහැ වයර්. ඒ කියන්නේ කපලා කපන්න නැතුව අර දිග වයර් දෙන්නේ නැහැ. වයර් ඔක්කොම කපලා දෙන්නේ. ඒතර මේ අවශ්‍ය වයර් අපිට තෝරා ගන්න පුළුවන් ඕන තරම් තියෙනවා කපපු වයර්. හරිද?
Orang halte, abit, aniwar ya abit paketil kardi, wire paketil karna dedi, wire kapala dini, harde, tadi kapu wire oleh ngalat orang kana puluang, sudusu ena wire di ke pemana nuwa, hari, me wire ke pemana wa, tena me wire ke mana tora karna, e wire ke pemana wa nisa, e wire ke mana tora karna, ono me dieta, hari, ena me wire ke me di ke pemana ya ti, di veter ne kanti nuwa, sama me wire ke tora karna. Mami wire ka tulin daga no L2 ge sita L2 tena wire ka mahima kiyana L2 ge sita L2 tena wire ka onna widere daga ta Unilang L2 kisi L2 tena wire ka mami nenu dagatta. Hari. Enu na wire tika dagatta okkoma. Right. Hari. Enu wire tika dagatta. Enang mangwe ala walde fenno wala di rama dagate enang ilang de bode de amu enang bode de amu ilang man dana wala de kata mai ilang de dana mama dana wala de kata menu behema hari balan de komon de kei dala mang wala de wala de kaka dana pei lai wala de kaka tino komon de kei dala nevatat bal be kete komon agresi te nevatat meudi te Balbe ki kepet tewa dama menemi wairi ka wai lakunu kere wairi ka dano a is awasan ti ni ni wute leka balbe ka ni petra dani ka enang opi amu yede ka dani de ona balan de menemi tani de la kano lai wairi ka lai wairi ka rege ne me suwi cheki de la menemi suwi cheki de la hari balan de mang lai wairi ka dunne me he ma dunne me tente hari me tara koman ne kari de si me age ilvan game si te me age ilvan te me age il tu ki si te me age il tu te wire de kawa iyo si me age koman ne ki de la ai wire de kano a me tati na balbe kete iyo si ai me tari de la kelim ma wire de kano me tati na newton me tari me tari de la newton le ka kano kelim ma tati me tari na balbe ki sandaha onna man daga no a live wire de ka ikan me koman na kri si te abi balbe kere daga no a live wire de ka Hari, nomor itu nama area daga tapi ini enter. Ini pasti, metering api. Dagar no, mitar istirahat hati ya na. Switch aja right. Orang ini dagar tapi nanti na, mitar ini tapi sama dengan ini, apa hold deh kan, tan apa itu na, pahan malu, ilang itu karena apa, neutral wire kak, neutral wire kelimu sama dengan apa, hari alit wire apa masukin na, neutral wire kelimu sama dengan apa, mana mihema, hari kelimu sama dengan apa, mana Kelima mana neutral wire kaya mana istirahat hari ini na ball beri sendaha. Orang napi neutral wire ya daga ta. Ini pasi main wire sehera ma sial lama daga ter pasi. Menanti na wire sial lama ini daga ter pasi. Api ilang itu kerana ini, api ilang itu kerana ini ada alat kan upah kerana itu sambandu kerana. Sambandha karanne ena mata thiyaganna metenta api sambandhan hold ekak iyose metena sambandhan metan thiyenne ape deman switch ekak metan thiyenne deman switch ekak kiyana eka ena mara kiyu widata pahadaliwa athan thibba man walata dunna roopa sarahane thibba wire sambandhana widiyata thama meke wire sambandhaka man ekin ekak kiyuwa harada hari ehenam
මෙතන දා ගන්නවා මම මෙතන මේ හෝල්ඩ් එකකට දාන මෙන්න මේ පියන හරි 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 මම හෝල්ඩ් එක දා ගන්න කලින් අපිට දැන් හෝල්ඩ් එක දා ගන්න තව ක්‍රම තියෙනවා බලමු මම මේක හෝල්ඩ් එක අපි ඉස්සර දාගමු මෙතන දිනවා මම දෙමන් ස්විච් දෙක මගේ දෙමන් ස්විච් දෙක සම්බන්ධ කරද්දී මෙහෙන් ආපු හරි මෙන්න මේ පැත්තෙන් ආපු වයර් එක මෙහෙම ආපු වයර් එක හරි මෙන්න මේ විදිහට මට පුළුවන් හඳුනා ගන්න මොකද්ද මේ වයර් එක කියලා මේ විදිහට හරි මේක තමයි වයර් එක එතකොට මේ වයර් එක මෙතන ඉඳලා ලයිව් වයර් එක විදිහට මෙතෙන්ට ආවට පස්සේ මෙතෙන්දි සම්බන්ධ වෙන්නේ අපේ මේ තියෙන අපි මෙතන සම්බන්ධ වෙන දෙමන් ස්විචේ සඳහා පැහැදිලිද මෙතෙන් දෙමන් ස්විචේ සඳහා තමයි සම්බන්ධ වෙන්නේ හොඳයි එහෙනම් දෙමන් ස්විචේ කොමන්ඩ් එක සඳහා තමයි සම්බන්ධ වෙන්නේ මම මෙතන වයර් එක සුද්ධ කරලා දෙවල නම් එක සුද්ධ කරන විදිහ පෙන්වන්නම් පොඩ්ඩක් zoom කරලා ඕල් බලුවා මෙන්න මේ විදිහට බලන්න අපි ගන්නවා අඬුව හරි අපි ගන්නවා මෙන්න මේ විදිහට අඬුව මේ අඬුව අරගෙන මෙතන වයර් එක මම සුද්ධ කරනවා මෙන්න මෙහෙම හොඳට බලන්න හරි හොඳට බලන්න මේ වයර් තියෙන්න ඕනේ හරි මේ වයර් තියෙන්න ඕනේ මේ විදිහට සුද්ධ වෙලා හරි ඔන්න ඔය සුද්ධ කරලා තියෙන්න ඕනේ කරලා මේක නෙමෙයි මම කෙලිම සම්බන්ධ කරන්නේ මෙහෙම සම්බන්ධ කරන්නේ නැහැ හරිද මෙහෙම සම්බන්ධ කරන්නේ නැහැ මෙහෙම සම්බන්ධ කරන්නේ නැහැ මම මේක නමනවා මෙන්න මේ විදිහට අඩුවෙම තමයි නමන්නේ ඔන්න ඔය විදිහට නමනවා ඔය බලන්න ඔන්න ওই විදිහට නමා ගැනීමක් සිද්ධ කරනවා. ඒතර ඔයාලට පේනවා ඇති මෙන්න මේ දේ නමනවා නැමුණ පස්සේ මේ නැම්ම තමයි මම කෙලින්ම මේ සිදුර ඇතුළට දාලා අපි මේ දෙමන් සුවිචය වල තියෙන ඇන හරහා සම්බන්ධ කරන්නේ. මේක තමයි සම්බන්ධ කරන්නේ. ඒක ඊට පස්සේ මේක මම සම්බන්ධ කරන ඔගේ කොමන්ඩ් එකටනේ. මෙයා මම අරගෙන මේ කොමන්ඩ් එක තියෙන අග්‍රය ඇතුළට මේ කොමන්ඩ් එක කියලා ගහලා තියෙන මැද. හරිද? එයාගේ මේ සිදුර ඇතුළට දාලා ඔන්න ඔය විදිහට සිදුර ඇතුළට දාලා මම මේ විදිහට මේ ඇණය හොඳට තද කර ගන්නවා මේ ඇණය වෙන විදිහට තද කර ගන්නවා හොඳට මේ ඇණය තද කරනවා පැහැදිලිද ඔන්න මම ඇණය තද කරගත්තා මේ ඇණය මම තද කරගත්තා එතකොට මේ වයර් එක ඔයාලට පේනද මේ වයර් එක මම මේ සම්බන්ධ කරපු වයර් එකේ තම කිසිම දෙයක් පේන්නේ නැහැ. ඔන්න ඔය විදිහට එන්න සම්බන්ධ වෙන්න ඕනේ. තම පේන්නේ නැතින තම වයර් එක පේන්නේ නැති වෙන්න මේ විදිහට ආවරණය විතරක් හොඳට පේන විදිහට සම්බන්ධ කරන්න ඕනේ. ඔන්න එහෙනම් මම කොමන් එකට සම්බන්ධ කරා. ඊට පස්සේ මම කරන්නේ මෙතන එක වයරයක් අරගෙන මෙතන එක වයරයක් මම මේවා නමලා තියෙන අර විදිහට මේ මෙතන එක වයරයක් අරගෙන ඒ වයර් එක සම්බන්ධ කරනවා මෙතන තියෙන L බලමු සම්බන්ධනේ මොකක්ද මොකේද කියලා. L වන්ට L1 සම්බන්ධ කරලා තියෙන්නේ. ඒතර මම L1ට මේ විදිහට L1ගේ අග්‍රය තුල දාලා ඉවරලා L1ගේ මේ විදිහට අග්‍රය තුල දාලා ඉවරලා මේ විදිහට යන්නේ තද කර ගන්නවා. හරි ඔන්න තද කරගත්තා. එහෙනම් එයාව මම දැන් එයාව අඳුර ගන්න එපැයි L1 අර පැත්තෙන් අඳුර ගන්නවා බලන්න. L1 කියන්නේ කවුද කියන එක? L1 කියන්නේ මෙයා. L1 කියන්නේ මෙයා මේ වයර් එක. එතනම මේ පැත්තෙන් අඳුරගෙන L1 කියන්නේ මෙයා කියලා මේ පැත්තේ ස්විච් එකත් අරගෙන මේ පැත්තේ දෙමන් ස්විච් අරගෙන L1 ගේ ඇතුළට මේක දානවා. L1 කෝ මෙන්න මෙයා තමයි L1. එහෙනම් වයර් එක මම අඳුරගත්තා. L1 කියන අග්‍රය ඇතුළට මේ වයර් එක දාලා L1 අග්‍රය සඳහා තියෙන ඇනේ තද කරලා අපිට පුළුවන්. හරි. ඔන්න ඔය දරගෙන මෙයාව දාලා ඉවරලා මෙයාව තුලට දාලා අර වගේම තමයි. එතන මම ඒක ඉක්මනින් කරගන්නම්. ඔන්න දැන් සම්බන්ධ කරගත්තා. තද කරගත්තා ඇනේ. හරි. ඊළඟට මම කරන්නේ මම මේ පැත්තෙන් පෙන්වනවා බලන්න. ඔන්න මම තද කරගත්තා ඇනේ. ඔය දාලා තද කරගත්තා ඇනේ. ඊළඟට මම කරන්නේ මේ පැත්තෙන් ඉතුරු දෙන එක වයර් එකයිනේ. ඒ වයර් එක L2 ට සම්බන්ධ කරනවා. මේ පැත්තේ එක වයර් එකයි තියෙන්නේ.
මේ පැත්තේ වයර් දෙකක් ගැහුවානේ කොමන් එකකටත් ගැහුවා L1 ටත් ගැහුවා ඊට පස්සේ මේ ඉතුරුලා දෙන වයර් එක මම ඉතුරුලා දෙන වයර් එක මම L එයා මං L2 ට සම්බන්ධ කරගන්නවා ඉතුරුලා දෙන වයර් එක මං L2 ට සම්බන්ධ කරගන්නවා right අර මේ වයර් එකත් මාර විදියට නමා ගන්නවා එයා දීක වැඩි නිසා අර මම ඔයාලට පෙන්වන විදියට කොණින් අරගෙන නමා ගන්නවා මෙහෙම නමල ඉවරලා මේ අග්‍රය තුල දාලා අපි මේ විදියට සම්බන්ධ කර ගන්නවා L2 ට හරි මෙයාගේ L2 ට දැම්මේ මෙත මේ පැත්තෙන් මේ වයර් එක දැම්මේ L2 ට ඒ වයර් එකේ අනිත් කොන දැම්මම අපි එහා පැත්තට ඒ වයර් එකේ අනිත් කොන දැම්මම අපි එහා පැත්තට එහෙනම් ඒ වයර් එකේ අනිත් කොන එහා පැත්තෙන් අඳුරගෙන අපි සම්බන්ධ කරන්න ඕනේ L2 ටම අනිත් වයර් එකේ L2 ට අනිත් ස්විච් එකේ L2 ට සම්බන්ධ කරනවා මෙන්න අනිත් ස්විච් එකේ L2 ට මේ වයර් එක අපි අඳුරගත්තා මෙන්න මේ වයර් එක එතකොට මේ වයර් එක අරගෙන මෙයාගේ මම L2 ට සම්බන්ධ කරගන්නවා L2 කියන්නේ මේ පැත්තේ කෙනා L2 කියන්නේ මේ පැත්තේ කෙනා මේ පැත්තේ මම enable කරගන්නවා බුරුල් කරලා මෙයාව දාගෙන මේ විතර වයර් එක දාගෙන මම මේ විතර තත්ත්ව කර ගන්නවා ඔන්න තත්ත්ව කරගත්තා එහෙනම් මේ අර පැත්තේ හරි අර පැත්තේ බලන්න මම නැවත කියන්නම් ඔන්න මම නැවත කියන්නම් බලා ගන්න මේ පැත් මෙතනින් ආපු ලයිව් වයර් එක මෙතනින් ආපු ලයිව් වයර් එක මෙහෙම මෙයාගේ කොමන්ඩ් එකට මෙයාගේ L1 ගේ ඉඳලා වයර් එකක් මෙයාගේ L1 ට මෙයාගේ L2 ගේ ඉඳලා වයර් එකක් මෙයාගේ L2 ට සම්බන්ධ කරා. දැන් මෙතන තව වයර් එකක් තියෙනවා. මෙතන තියෙන මේ වයර් එක මෙතන ඉඳලා මෙහෙම මෙතෙන්ට දාලා තියෙන්නේ. මෙහෙම වයර් එකක් දාලා තියෙන්නේ. ඒතකොට මේ වයර් එක මං ගහන්න ඕනේ කොමන් එකට. මොකද මෙයාගේ දැන් ඉතුරුලා තියෙන කොමන් එක විතරනේ. කොමන් එකට මං එයාව සම්බන්ධ කර ගන්න ඕනේ. එහෙනම් මෙන්න වයර් එක මං හදාගත්තා කොන. මේ විදියට. හරි. එහෙනම් මෙයාම සම්බන්ධ කර ගන්නවා මෙයාගේ මෙතන තියෙන කොමන් එකට. අර සාමාන්‍ය විදිහට ඇනේ බුරුල් කරා ඇනේ ඇතුළට මේ විදිහට දැම්මා ඒ සිදුර ඇතුළට දැම්මා ඊට පස්සේ ඇනේ තද කරාම මේක හොඳට තද වෙනවා right එන ඔන්න මම සම්බන්ධ කරගත්තා ඔයාලා මෙහෙම සම්බන්ධ කරාම ආයේ මේක මේ සන්බොක්ස් එකට තද කරගන්න එන දාන්න ඒව කරන්න ඕනේ නැහැ එයාලා ඒතකොට කියනවා මෙන්න හරි ඇති ඔතනින් හරි කරන්න ඕනේ නැහැ කියලා අපි ගොඩක් දුරට ඔය විදිහ තමයි ප්‍රැක්ටිකල් කරන්නේ ඊට පස්සේ ඉන්නේ අතෙන්ට හෝල්ඩ් එක සම්බන්ධ කරගන්න හරි අර වගේම මම මේ විදිහට හෝල්ඩ් එකේ මෙන්න මේ කප් එක මේක ඇතුලෙන් දානවා මේ වයර් එක ඇතුලෙන් දානවා දාලා ඉවරලා හෝල්ඩරේ තියෙන එන දෙකක් බලන්න මෙන්න මේ එන දෙක ඔය zoom කරලා බලුවොත් පේනවා මේ එන දෙක මම බුරුල් කර ගන්නවා ඔනුමාන දෙක බුරුල් කරගත්තා. එතකොට ඔයාලා පේනවා සිදුරු ඇතුලෙන් ආව වයර් දාන්න පුළුවන්. එතකොට මේ වයර් දෙක කෝකෝණත් කමන්නේ නැහැ. මාරුණට පස්සෙන් නැහැ මෙතෙන්දී. එතකොට මම මෙතන මේ මෙතෙන්දී බලන වයර් දෙක මම මේ වයර් දෙක හදා ගන්නවා. මේ වයර් දෙකේ කොන හොම හදා ගන්නවා. ඔන්න ඔය විදියට. හරි ඔය විදියට මම හදාගත්ත කොන් දෙක. ඊට පස්සේ මේකේ පස්සෙන් නැහැ මාරුණාට මේකේ තියෙන සිදුරු දෙක ඇතුලෙන් මේක දෙන සිදුරු ඇතුලෙන් ඔන්න ඔය විතර වයර් එක දානවා දාලා මේ එනේ තද කර ගන්න පුළුවන් ඔන්න තද කර තනේ ඊට පස්සේ මේ පැත්තේත් මේ විදිහම තමයි මෙයාගේ සිදුරු ඇතුලෙන් දැම්මා එනේ තද කරා
උනසත් කරා. ඊට පස්සේ මම මෙතන තියෙන හෝල්ඩ් එකේ මම මේ දාගත්ත කප් එක මෙන්න මේ විදිහට වහ ගන්න පුළුවන්. හරි ඔන්නෝ වහ ගන්න පුළුවන්. ඊට පස්සේ මම කරන්නේ මම අවුද ටික අයින් කර ගන්නවා. ඊට පස්සේ මට කරන්න පුළුවන් කැලින්ම මේ බල්බ් එක මෙයාට සම්බන්ධ කර ගන්න පුළුවන්. ඔන්න බල්බ් එක මම දාගත්තා මෙතන හෝල්ඩ් එකට. ඊට පස්සේ මම මේක කරන්ට් එකට ගහලා බලනවා අපි කොහොමද මේක සම්බන්ධ කරගන්නේ කියලා. හරි මං ඉක්මනට දැන් අපි සම්බන්ධ කරලා බලමු. එහෙනම් ඕක ඔය විදිහට තමයි සම්බන්ධ වෙන්නේ. ඔයාලා මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ අපේ chat එකට දාලා දෙන්න. මම ඔයාලට tag ගාලා ඒක ගැන පැහැදිලි කරන්නම්. ඔයාලට chat එකට දාන්න පුළුවන් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම්. ප්‍රැක්ටිකල් එක කොච්චර ලාද දෙනවද? පැය දෙන්නේ සම්පූර්ණ ප්‍රැක්ටිකල් ඔයාලා කරද්දී මේ වගේ එක ප්‍රැක්ටිකල් එකකට හැම වෙන්නේ ගොඩක් දුරට. දැන් මේ වගේ ප්‍රැක්ටිකල් නම් දෙකක් කරන්න වෙනවා. ඉලෙක්ට්‍රිකල් ඉලෙක්ට්‍රොනික දෙකක් කරන්න. එතන මේ එක ප්‍රැක්ටිකල් එකකට හැම වෙන්නේ ඔයාලට පැය භාගයක්. ඉතුරු පැය භාගය ද ඔයාලා වයර් ඇඳපු විදිය. මම වයර් ඇඳපු විදිය ඔයාලා දැන් මේ ලොකු වල පැහැදිලි කරගෙන යන්නේ නැහැ. වයර් ඇඳපු විදිය මම ඔයාලට මේකේ රෙකෝඩින් එකක් දෙන්නම්. ඔයාලා වයර් ඇඳපු විදිය සහ අනිත් කොටස් එක බලන්න. හැබැයි මම ඊළඟ සතියේ සිට එහෙම රෙකෝඩින් දෙන්නේ නැහැ. හරි, අදාල් නෝට් තියෙනවා. ඔයාලා නෝට් එක දා ගන්න ඕනේ. මම කියනවා මේ වෙලාවදී ලියා ගන්න කියලා. ඒ දේවල් අදාල් ඉදිරියට ලියා ගන්න. හරිද? හරි. එහෙනම් මම මේක අපි මේකට කරන්ට් එක දීලා බලමු. හරි, හරි, මේ විදිහට අපි කරන්ට් එකට සම්බන්ධ කරලා බලමු මේක වැඩ කරනවාද කියන එක. හරි, අපි සම්බන්ධ කර කරන්ට් එක සම්බන්ධ කරන තැන ගැරි සම්බන්ධ කර ගන්නවා. හරි, එහෙනම් ඔයාලට ඇත්තටම මම මේ කරන්ට් එක දීලා බලන්නේ නැහැ. එතකොට දැන් මෙතන පත් වෙන ලයිට් එක මෙයාව දාගත්තාම ලයිට් එක ඕෆ් වෙනවා. කෙනෙක් මෙතෙන් දාවට පස්සේ ලයිට් එක දාලා ඔන් කර ගන්නවා ලයිට් එක. ඊට පස්සේ යාට ඕනේ මෙතනින් ඒ ලයිට් එක ඕෆ් කර ගන්න. ඔන්න ලයිට් එක ඕෆ් කරගත්තා. ඕෆ් කළා යාට යන්න පුළුවන් මොන තරකට. ඉතින් ආයෙ මෙයා මෙතනින් ලයිට් එක ඔන් කරගෙන ආයෙ මෙහෙම මෙතෙන්ට එනවා. මෙතෙන් එනවා ඊතරින් පුළුවන් යාට ලයිට් එක ආයෙ ඔෆ් කර ගන්න. ඔන් කරන්න පුළුවන්, ඔෆ් කරන්න පුළුවන් මෙතනින්. මෙතනත් පුළුවන් ඔන් කරන්න පුළුවන්, ඔෆ් කරන්න පුළුවන් මේ පැත්තට. එහෙනම් තැන් දෙකකින් ස්ථාන දෙකකින් තනි බල්බයක් පාලනය තමයි ඔන්න මම කතා කරේ. පැහැදිලිද? ඔන්න ස්ථාන දෙකකින් තනි බල්බයක් පාලනය. එතකොට ඔයාලට පුළුවන් අර මං කිව්වේ ද වයර් සම්බන්ධ කරන්න. මම වයර් සම්බන්ධ කරලා ආයෙ පේනනම් බලන්න බලන බෝඩ් එක ඔන්න ඔය කිව්වේ ද වයර් එක සම්බන්ධ කරන්න විතරයි ඕනේ. එතන මං මේකට දාපු විදිය ඔයාලට මං කියන්නේ හිතන්නේ ලොකුවට පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. හැබැයි ඔයාලා මෙන්න මේ වයර් දාන විදිය හරියට බලා ගන්න ඕනේ. ලයිව් වයර් එක නැක පැටර් කොමන් එකට මෙයා ගෙල් 1 එකේ ඉඳන් මෙයා ගෙල් 1ට මෙයා ගෙල් 2 ගේ නම් මෙයා ගෙල් 2ට මේ කොමන් එකේ නම් මෙහෙම ස්විච් එක මේ අපි බල්බේට බල්බේට නැවතත් නියුට්‍රල් එකක් වෙනම යනවා. ඔන්න වයර් ටික. හරිද? ඔන්න වයර් ටික. හරි, එහෙනම් මම මෙයාවම වෙනස් කරනවා බෙල් පරිපථයක් විදියට. බෙල් එකක් විදියට මෙයාවම වෙනස් කරනවා. එතකොට මම මෙයාගේ වෙනස් කරන මෙන්න මෙච්චරයි. හරි, මෙන්න මෙච්චරයි හොඳට බලා ගන්න වෙනස් කරන්නේ. මෙයාගේ මේ බෙල් ස්විච් එකකුත් මේ වගේම තමයි ඈ. බෙල් ස්විචත් මේ වගේම තමයි. බෙල් ස්විච් එකක් ගත්තාම මේ වගේම තමයි. එතකොට අපිට පුළුවන්, හරි අපිට පුළුවන් මම ඔයාලට පෙන්නනම් බෙල් ස්විච් එක කොහොමද වැඩ කරන්නේ කියලා. සා බෙල් ස්විචක් කියන්නේ බෙල් ස්විචක් මම පෙන්නන්නම්. ඊට කලින් මම ඔයාලට කියන්නම් මේ විදිහට තමයි බෙල් ස්විචෙත් අග්‍ර තුනක් තියෙනවා. මෙතෙන්දි වෙන්නේ ලයිව් වයර් එක L1 ගේ සිට, හරි, මෙතෙන්දි වෙන්නේ ලයිව් වයර් එක L1 ගේ සිට මෙයාගේ L2ට දානවා. මෙයාගේ L2 ගේ සිට
මැගෙල්වන්ට දානවා. ඔන්න ඔහොමයි දාන්නේ. ඔන්න ඔහොම දෙපැත්තට මාරු වෙනවා ලයිව් වයර් දෙක. එතකොට මේ විදිහට සම්බන්ධ වෙද්දී දෙපැත්ත මාරු කළා දැම්මොත් තමයි ඇත්තර මේ බේස් ස්විච් එක වැඩ කරන්නේ. හරි. එහෙනම් ඔයි තමයි මේ දෙක මාරු වෙන්නේ. එතකොට ඔයාලට පුළුවන් ප්‍රැක්ටිකලි සාමාන්‍ය දේ කරන්න. හැබැයි අපි කරේ දැන් මෙතෙන්දි කරේ අර දෙමන් ස්විච් එක L1 L1ට L2 L2ට. හැබැයි මෙතෙන්දි එහෙම බෑ. L1 L2ට L2 L1ට මේ L2 L1ට. එතකොට මෙතන බල්බේ නෙමෙයි තියෙන්නේ. මෙතන බල්බේ නෙමෙයි තියෙන්නේ. එතන තියෙන්නේ බෙල් එකක්. එහෙනම් මේක පාවිච්චි කරන්නේ මතක තියාගන්න. මෙතන විදුලි සීනුවක් තියෙන්නේ. මේක පාවිච්චි කරන්නේ මතක තියාගන්න අපි ස්ථාන දෙකකින් එක බල්බයක් එක බෙල් එකක් පාලනය කරන ස්ථාන දෙකකින් එක බෙල් එකක් පාලනය කරන්න තමයි අපි මේ විදිහට මේ පරිපථය ගොඩනගන්නේ. රයිට් එහෙනම් මම මෙතනින් අපි කරන්ට් එක අයින් කර ගන්නවා. කරන්ට් එක ගලවනවා. හරි. එතකොට මෙන්න බලන්න බෙල් ස්විච් එකක් තියෙනවා මේ. පළසුන් කළ බැලුවොත් මෙතන බලා ගන්න පුළුවන් බෙල් ස්විච් එකක්. මෙතන බෙල් ස්විච් එක. එතන මේ බෙල් ස්විච් එකේ විශේෂත්වය තමයි හරි මේ බේස් ස්විච් එකේ විශේෂත්වය මෙහා එබුම් ස්විච් එකක් මේ. එබුවාම ඔන් වෙනවා අතෑරියාම ආය යනවා. එබුවාම ඔන් වෙනවා අතෑරියාම ආය යනවා. මෙහා එබුම් ස්විච් එක. ඔය තමයි විශේෂත්වය. එබුවාම මෙහා ඔන් වෙනවා අතෑරියාම ආය ඔෆ් වෙලා යනවා. ඔන්න බෙදුම් එබුම් ස්විච් එක. ඔන්න එබුම් ස්විච් එක. එතකොට ඒ වගේම තමයි මෙතන තියෙන ඒ වගේම ස්විච් එකක් මේ. ඒ වගේ ස්විච් දෙකක් පාවිච්චි කරනවා අපි. හරි ඔන්න එමුන් ස්විච් දෙකක් පාවිච්චි කරනවා මේ වැඩේට. එහෙනම් මෙතන තියෙන මේ දෙමන් ස්විච් වල පාවිච්චි කරලා සාමාන්‍ය ස්විච් වෙනුවට මම එමුන් ස්විච් පාවිච්චි කරනවා නම් මේක මම ගලවනවා. හරිද? මම මේ සම්බන්ධ කරත ස්විච් ටික ගලවන්න ඕනේ. මෙතන ඇනට් එක කම්ප්‍රූන් කරලා හරි මේක මං ගැලෙව්වා. ඒ වගේම තමයි ඒක අනිත් පැත්තත් මං ගලව ගන්නවා. ඔන්න ගලව ගත්තා. සාමාන්‍ය ස්විච් දෙක ගලව ගත්තා. ඒ වගේම මෙතන මං හෝල්ඩර් එක ගලවනවා. මොකද හෝල්ඩර් එකක් ඕනේ නැහැනේ. අපි මෙතෙන් සම්බන්ධ කරන්නේ අපේ බෙල් එක. එහෙනම් හෝල්ඩර් එක මං මේ විදිහට ගලව ගන්නවා. ඔන්න හෝල්ඩර් එක ගලව ගත්තා. ඒකත් ඕනේ නැහැ. එහෙනම් ටග් ගාලා මං සම්බන්ධ කරනවා. ඉක්මනින් මං සම්බන්ධ කරනවා. එබුම් ස්විච් දෙක. හරි. මම මේ විදිහට එබුම් ස්විච් දෙක සම්බන්ධ කරද්දී මෙහෙන් එන ලයිව් වයර් එක හොඳට බලන්න. මෙන්න බලන්න මම එකිනෙක පෙන්වන්න ලග්ගල බලමු. ටග්ගල බලන්න. මේ පැත්තෙන් එන ලයිව් වයර් එක මේ එළියෙන් එන ලයිව් වයර් එක මෙතන තියෙන එබුම් ස්විචේ කොමන් එකට සම්බන්ධ වෙනවා. මෙන්න මෙහෙම මේ මම මේ තරුවක් දාපු දැන මොකද ලයිව් වයර් එක සම්බන්ධ වෙනවා කොමන් එකට. ඊට සමහර තැන L1 L2ට L2 L1ට සම්බන්ධ කරලා මේ පැත්තේ කොමන් එක කිලින්ම බෙල් එක එක පැත්තට යනවා. ආය මේ පැත්තෙන් දාලා නිව්ට්‍රල් එකක් බෙල් එකේ අනිත් පැත්තට එනවා. ඔන්න මම මෙතන මේ තරුවක් දාපු එක දානවා ඉස්සලාම. ඒක මම පෙන්වන්න මේ වයර් දාලා තියෙන විදිහ මට එහෙමම කියන්න පුළුවන්. මෙන්න වයර් එක. මෙන්න වයර් එක. මෙයා තමයි මෙතෙන් යන නිව්ට්‍රල් මේ ලයිව් වයර් එක. හරි. මෙයා තමයි ලයිව් වයර් එක. මේ ලයිව් වයර් එක. හරි. මම හොදලා ගන්න ඕනේ මොන වයර් එකද කියලා. හරි. මෙන්න මේ විදිහට. මෙරි මේ රාම වයර් එක. මෙන්න මේ වයර් එක. මෙතෙන් යන ලයිව් වයර් එක මෙහා. මෙතෙන් එළියට එන්නේ ඒ වයර් එකේ අනිත් කොර මෙතන. හරි. එහෙනම් මෙහා සම්බන්ධ කරන්න ඕනේ බෙල් ස්විච් එකේ කොමන් එකට. මෙහා සම්බන්ධ කරන්න බෙල් ස්විච් එකේ කොමන් එකට. එතන මෙයාගේ බෙල් ස්විච් එකේ කොමන් එක දිලා තිනවා. මෙන්න මෙයාගේ මැද්දේ. හරි. කොමන් එක ගොඩක් දුරට තියෙන්නේ මැද්දේ. බෙල් ස්විච් එකේ මෙතන කොමන් එක මැද්දේ තියෙන්නේ. එහෙනම් කොමන් එකට දැම්මා. කොමන් එකට දැම්මා. ඊට පස්සේ මේ විදිහට සම්බන්ධ කරා. හරි. ඊළඟට මම මෙතනින් වයර් එකක් සම්බන්ධ කරනවා. හරි. මෙතන එක වයර් එකක් සම්බන්ධ කරනවා. මෙයාගේ ගහලා තිනවා L1. හරි. L1ට සම්බන්ධ කරනවා. මෙයාගේ පැහැදිලිව ගහලා තිනවා. අපි බලා ගන්න පුළුවන් L1 කියලා.
L1 එක කාල දෙනවා. L1 මෙහෙම ගහලා දෙනවා. A වයර් එකේ අනිත් පැත්ත කොන. මේ වයර් එකේ අනිත් පැත්ත කොන. කො. මෙන්න මෙයා. හරි. මේ පැත්තේ කොන මම සම්බන්ධ කරනවා L2ට. මෙයාගේ නම් L2, L2, coil 2. හරි. මේදී L2, L2ට සම්බන්ධ කරනවා. මෙන්න මේ පැත්ත තමයි L2 තියෙන්නේ. හරි. L2 ගේ පැත්තට දැම්මා. වයර් එක සම්බන්ධ කරා. එනේ තද කරා. L2ට දානවා. හරි ඊළඟට මම මේ පැත්තේ අනිත් වයරක මෙයාගේ අනිත් වයරක දැන් තියෙන්නේ සම්බන්ධ දන් දෙන L 1ට මේ පැත්තේ 2ට දැම්මේ දැන් මේ පැත්තේ 1 හරි එහෙනම් නෑ මේ පැත්තේ 2 ඉතුරුලා තියෙන 2 හරි මේ පැත්තේ L 1 මේ පැත්තේ L 2 ත් එක වන් දැම්මේ මේ පැත්තේ L 2 ත් එක දැම්මේ හරි මම ආයෙ පරීක්ෂා කරලා බලනවා तो मैं क्या गुड़ाक मैं पीड़ित पास का हाल देने गुड़ाक पड़ी है टाइ हरे बोलूँ L2 ඩ ගහලා තියෙන්නේ. එබැයි ඒ කියන්නේ අර පැත්තේ L1 මේ පැත්තේ L2 ඩ ගහලා තියෙන්නේ. හරි? අර පැත්තේ L1 මේ පැත්තේ L2 ඩ ගහලා තියෙන්නේ. එතකොට මේ පැත්තෙන් මම බලා ගන්නවා. ඔව් L1 අර පැත්තේ L2 ඩ. එහෙනම් මේ පැත්තේ L2 තියෙන්නේ. මගේ L2 තියෙන අර පැත්තේ L1 ඩ ගහන්න ඕනේ. හරි? මේ පැත්තෙන් L2 ඩ ගහනවා මේ වයර් එක. මේ පැත්තෙන් L2 ඩ මෙහෙම සම්බන්ධ කරනවා. ඒ L2 ඩ සම්බන්ධ කරන වයර් එක අනිත් පැත්තෙන් බලලා හරි මොකද්ද කියලා බලලා මේ දිනේ වයර් එකේ අනිත් පැත්තේ කොන එයා මම L1 ට සම්බන්ධ කරනවා මෙන්න L1 L1 අපිට පරීක්ෂා කරලා බලන්න පුළුවන් පිටිපස්සේ ගහලා දිනවා පැහැදිලිව අපිට ගහලා දිනවා ඒක පැටලෙන්නේ නැහැ L1ට මේ විදිහට සම්බන්ධ කරනවා අර පැත්තේ L2 මේ පැත්තේ L1ට හරි ඊට පස්සේ ඉතුරුලා දෙන වයර් එක මම දාලා තියෙන්නේ ඔන්නම නැවතත් කියාගෙන යන්නම් ටක් ගාලා බලා ගන්න මෙතන ඉඳලා ලයිව් වයර් එකක් මෙතන ලයිව් වයර් එකක් මෙහෙම මෙයාගේ කොමන්ඩ් එකට මෙයාගේ L1 මෙයාගේ L2 ට මෙයාගේ L2 මෙයාගේ L1 ට සම්බන්ධ කරා මෙතන ඉඳලා වයර් එකක් නැවත යනවා මෙතන තියෙන බෙල් එකට එහෙනම් ඒකට අපි කියනවා රිටර්න් වයර් එක සාමාන්‍යයෙන් හරි මේ විදිහට ඔය අනිත් කාර්යය තමයි මේ මේ මම L1 L2 ට ඒ කියන්නේ මාරු කරලා සම්බන්ධ කරනවානේ L1 L1 ට නැතුව L2 L2 ට නැතුව L1 L2 ට L2 L1 ට මාරු කරලා සම්බන්ධ කරනවානේ. ඒව සම්බන්ධ කරලා දෙමන් සුවිචේ වැඩ. හරිද? අර ඉස්සෙල්ලා කතා කරේ ඊට කලින් කතා කරේ දෙමන් සුවිචේ ඒක වැඩ. හරිද? හැබැයි අපි පොදුවේ තන කාරණයක් නිකන් පොදුවේ අපි ඉගෙන ගන්නවා දෙමන් සුවිචේ ගනම් L1 L1 තමයි L2 L2 තමයි සම්බන්ධ කරන්න ඕනේ කියලා එතෙන් ඉගෙන ගන්නවා. මෙතෙන්දී හැබැයි එහෙම බෑ. මෙතෙන්දී මාරු කරලාම තමයි සම්බන්ධ කරන්න ඕනේ. අනිත් පැත්තේ සම්බන්ධ කරාම වැඩ කරන්නේ නැහැ. හරි ඔන්න මා සම්බන්ධ කරාම යාව මෙතන වයර් එක කැඩලා අපි ඒක නැවත සම්බන්ධ කර ගන්න ඕනේ මොකද මේ වයර් සාමාන්‍ය දෙපාරක් තුන් පාරක් විතර එක දිගට සම්බන්ධ කරනකොට මේ වයර් අර නැමිලා කැඩලා යන්න පුළුවන් හරිද ඒක බොදු කාරණයක් ඔයාලට ප්‍රැක්ටිස් කරද්දී ඔය දේ වෙනවා ඒත් ඔයාලා මේ වයර් නිවැරදිව සුද්ධ කරලා නැවත එදීමක් කරන්න ඕනේ හරි නිවැරදිව සුද්ධ කරලා නැවත යොදන්න ඕනේ මේ වයර් එක හරි හරි ඔන්න සම්බන්ධ කරා මෙයාගේ කොමන්ඩ් එකට වයර් එකක්
hari මේ කොමන්ඩර් වයර් එක සම්බන්ධ කරලා ඒ කොමන්ඩර් සම්බන්ධ කරපු වයර් එක මෙහෙම කොමන්ඩර් සම්බන්ධ කරපු වයර් එක මෙහෙම ඇවිල්ලා මෙතන ගෙනා බෙල් එකට. එහෙනම් මෙතන තමයි බෙල් එක සම්බන්ධ කරන්නේ. මෙන්න තියෙනවා බෙල් එක. හරි. මෙන්න තියෙනවා අපි බෙල් එක විදිහට තමයි ඔයාලා බලා ගන්න පුළුවන්. එතන මේ බෙල් එකෙත් වයර් දෙකක් තියෙනවා මේ විදිහට. හරි. බෙල් එකේ මේ විදිහට වයර් දෙකක් තියෙනවා. එතන මේ වයර් දෙක මෙහත් එක්ක සම්බන්ධ කරද්දී මේ වයර් එක සම්බන්ධ කරද්දී අපිට මෙන්න මේ කනෙක්ටර්ස් භාවිතා කරන්න පුළුවන්. නැත්නම් මේ විදිහට අපි නේද එක එක අප මේම පටලන්නේ නැහැ. අපි කනෙක්ටර්ස් පාවිච්චි කරලා අපිට පුළුවන් මේවා සම්බන්ධ කරන්න. මේ සම්බන්ධක කනෙක්ටර්ස් නැත්නම් මේවට කියන සම්බන්ධක කියලා. එහෙනම් මේ විදිහට මම මේ සම්බන්ධකේ එක පැත්තක තියෙන ඇනේ බුරුල් කරලා හරි. එක පැත්තක තියෙන මෙන්න මේ විදිහට ඇනේ බුරුල් කරලා අනිත් පැත්තේ මේ ඇනේ මේ විදිහට බුරුල් කරනවා. ඒ වගේම තමයි මේකේ එක පැත්තකට දානවා මේ දෙර මෙයාගේ වයර් එක. ඊට පස්සේ අනිත් පැත්තට දානවා ඒ වගේම මේ වයර් එක. වයර් දෙක එකිනෙක සම්බන්ධව අපි සාමාන්‍යයෙන් මේ කනෙක්ටර්ස් පාවිච්චි කරනවා. හරි ඊට පස්සේ බෙල් එකේ අනිත් පැත්තේ වයර් දෙක අනිත් පැත්තේ එන දෙක බුරුල් කරලා අපිට පුළුවන් දාගන්න. මේ පැත්ත එන දෙක බුරුල් කරලා ඔන්න බුරුල් කරා මේ පැත්ත බුරුල් කරා. හරි ඔන්න දැම්මා මේ වයර් එක අපිට පුළුවන් මේ වයර් එක නමලා මේ විදිහට දාගන්න. හරි එන වයර් එක දාගත්තා. එසේ මේ විදිහට මේ අනේ තද කර ගන්න පුළුවන්. හරි ඊට පස්සේ ආයෙත් මේ පැත්තෙන් මෙයනේ දා ගන්නවා මේ විදිහට දා ගන්නවා. හරි ඔන්න මම තද කරගත්තා. ප්‍රායෝගිකව ඔන්න ඔච්චරයි තර අපි සම්බන්ධ කරන් තියෙන්නේ. ඔන්න අපි කොටස් එක සම්බන්ධ කරගත්තා. එහෙනම් අපිට පුළුවන් දැන් මෙයාට සැපයම දීලා බලන්න මෙයා වැඩ කරනවාද කියලා. හරි එහෙනම් මම මෙතන සැපයම දෙනවා. හොඳයි. හරි. එතකොට මෙයාගේ දැන් අපි සැපයම දුන්න ගමන් දැන් මෙතන මම පාවිච්චි කරලා තියෙන ඔයාලට පේනවා තියෙන මෙතන පාවිච්චි කරලා තියෙන මම මේ සුවිච දෙක වෙනස් වර්ගයේ සුවිච දෙකක්. ඒක නිසා මෙයාගේ අර ගහල් තියෙන පිටිපස්සේ ගහලා තියෙන ලකුණු මාරුලා තියෙන. ඒක නිසා අපි මම මෙතෙන්දී අර ගහපු ගම මේක ඒ කියන්නේ දාපු ගම මේක වැඩ කරන්නේ වැඩ කරනවා නම් ඒකට හේතුව තමයි මේ දෙන්නගේ වයර් මාරුලා සම්බන්ධලා තියෙන. ඒ නිසා මම මෙයාගේ වයර් දෙක මාරු කරන්න ඕනේ. ඒ කියන්නේ අර L1 L1 තමයි එච්චර L1 L2 තමයි මෙතන පිටිපස්සේ සම්බන්ධ වෙද්දී ඒ දෙක වයර් මම කියන වයර් මාරුලා සම්බන්ධලා තියෙන. ඒතර ඒකම මාරු කරලා සම්බන්ධ කරනවා. ඒතකොට මේකේ ගැටලුව හරි. මොකද මේ එකම වර්ගයේ මේ ස්විච නෙමෙයි දෙපැත්තම හයි වෙලා තියෙයි හයි කරලා තියෙන්නේ වෙනස් වර්ගයේ ස්විච දෙකක්. සම්බන්ධ කරා මේ මෙතන සම්බන්ධ කරා. හරි දැන් අපි සිපිමු දෙමු. හරි මෙතනින් දාදි ඔර සද්දේ නැති මෙතනින් දාදි වැඩ කරනවා. ඒ වගේම තමයි මේ පැත්තේ දාදි වැඩ කරනවා. එහෙනම් තැන් දෙකකින් මේ දෙක වැඩ කරනවා. මෙතනින් අපි ස්විච් එක දැම්මත් බෙල් එක අපිට වදිනවා. ඒ වගේම මෙතෙන් ස්විච් එක දැම්මත් බෙල් එක වදිනවා. පැහැදිලිද? මෙතෙන් දැම්මත් වදිනවා.
එවගේම රින්දෑමත් දෙනවා. ඒ කියන්නේ අපේ බෙල් එක සාර්ථකයි. ස්ථාන දෙකකින් පාලනය කරන්න පුළුවන් බෙල්යක් අපි ස්ථාපනය කරා. පැහැදිලිද? ඔන්න අපි එතකොට ප්‍රැක්ටිකල් දෙකක් කරලා ඉවරයි. මම ඔයාලට ප්‍රැක්ටිකල් දෙකක් කරා. මේ ප්‍රැක්ටිකල් දෙකම ඔයාලට ආව ප්‍රැක්ටිකල්. හරි? මම ඔයාලට කිව්වා බෙල් එකේ L1 L2ට L1 නෙමෙයි කියන සාධකය. ඒක හොඳට මතක තියාගන්න. L1 L1ට නෙමෙයි. මේ බලන්න L1 L1 නෙමෙයි L1 L2ට L2 L1 සම්බන්ධ වෙන්න ඕනේ. L1 L2ට L1 L2ට ඒ වගේම L2 L1ට සම්බන්ධ වෙන්න ඕනේ. ඒක තමයි මෙයාගේ සිද්ධාන්තය. එහෙම වුණොත් තමයි මෙයා වැඩ කරන්නේ. තේරෙනවද? හරි. එතකොට මෙතනින් එන වයර් දෙක මේ මෙතනින් එන වයර් දෙක මෙහෙම මාරුනවා කියලා ප්‍රශ්නයක් නැහැ. අපේ බෙල් එකට හයි කරද්දි මෙහෙම මාරුනවා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතෙන්දී අපි සැපීම දෙද්දි මේ දෙනා මාරුනවා කියලා ප්‍රශ්නයක් නැහැ. තේරෙනවද? ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයාලා වයර් සම්බන්ධ කරද්දි මේ විදිහට වයර් සම්බන්ධ කරන්න ඕනේ. එහෙනම් ඔන්න ප්‍රැක්ටිකල් දෙකක් ඉවරයි. ඔයාලට අදාළ කරන දත්ත මම මේ පැටේල එක කරද්දි මේ විදිහට ඕන වුණා. දත්ත ටික ඔයාලා ලකුණු කරගන්න. ඊට පස්සේ ඔයාලගේ ගෲප් එකට දාලා ඇති ඔයාලා ෆිසිකල් සම්බන්ධන අදාළ ආයතනයට ආවම හරි. එහෙනම් ඔයාලා බලන්න ඔයාලා ගෲප් එකට දාලා දෙනවා. හරි, මම ඔයාලා ගෲප් එකට දාලා දෙනවා. ඔයාලගේ 2018 වර්ෂයේදී අපි ප්‍රැක්ටිකල් කරන කට්ටියට හම් වෙන කොලයක්. ඒකේ තියෙනවා, හරිද? ඒකේ තියෙනවා මෙන්න මේ විදිහට දත්ත ටිකක් ඔයාලා කියවලා බලන්න. මගේ දෙන සාරාංශය කියන්නම්. ඒකේ තියෙන සාරාංශය මෙන්න මෙහෙම කියන්නම්. අපේ බෙදා හැරීම් පූර්වක සම්බන්ධ කරන්නේ, හරිද? අපි බෙදා හැරීම් පූර්වක සම්බන්ධ කරන්නේ බෙදාහැරුම්බර සම්බන්ධ වෙනකොට ඔයා දන්නවා තියෙන්නේ MCB ක කට්ටියක් ඉන්නවා. MCB කියන කට්ටිය තියෙන්නේ මෙන්න මෙතන. ඉස්සලා මම අදිනකෝ මේ විදියට. හරි, දැන් ඔයාලා මේක සම්බන්ධ කරන සමහරට දන්නවා ඇති. ඉස්සලාම මේන් ස්විච් එක, ඊට පස්සේ ට්‍රිප් ස්විච් එක. හරි, ඊට පස්සේ මේක තියෙනවා MCB. හරි, මෙදිර MCB ඊළඟ තමයි MCB සම්බන්ධ වෙන්නේ මෙන්න මේ විදිහට හොනේම දෙන MCB. ඒ කියන්නේ මේ දෙක මෙහා මේන් ස්විච් එක මෙහා ටිප් ස්විච් එක ඊට පස්සේ දෙන MCB. හරි, MCB ඊළඟ තියෙන්නේ මෙන්න මෙහෙම MCB. එතකොට මේ MCB තෝරගන්නකොට අපි සැලකිලිමත් වෙන්න කරුණු කීපයක් තියෙනවා. අන්න ඒ කරුණු ටික දන්නවනම් අපිට පුළුවන් මේක කරගන්න નિවර්ධව. එතකොට මම මේකේ කරවෝ ප්‍රැක්ටිකල් එකක් කලින් වාලට මම කලින් කරපු ප්‍රැක්ටිකල් තියෙනවා. ඔයාලා දන්නවා අපි කොරෝනා කාලේ කරා ප්‍රැක්ටිකල්. මම ඒ ප්‍රැක්ටිකල් එකේ අපේ තියෙන වීඩියෝස් වල ලින්ක් ටිකක් දාන්නම්. ඔයාලා මේ ඔක්කොම මේ අද කරපු ඔක්කොම ටිකත් ඒකේ තියෙනවා. ඔයාලා අද කරේ මම ඔයාලගේ අලුත් අප්ඩේට් එක ඔයාලා දෙන්න ඕන නිසා කලින් කරපුවා තියෙනවා. ඒවත් ඔයාලා බලන්න. මම ඒක ගෲප් එකට දාන්නම්. හරිද? ඊට අමතරව එතන තියෙන ප්‍රැක්ටිකල් 10ක් විතර ප්‍රමාණයක්. ඒ 10ම ඔයාලා බලන්න. හරි? ඒ 10ම ඔයාලා බලන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඊළඟට අලුත් ප්‍රැක්ටිකල්. තව ප්‍රැක්ටිකල් ගොඩාක් තියෙනවා. ඔයාලා දැන් කරන්නේ සාමාන්‍ය පොඩි ප්‍රැක්ටිකල් ටික. තව ප්‍රැක්ටිකල් ගොඩාක් තියෙනවා. මේ ප්‍රැක්ටිකල් ටිකත් එක්ක ඔයාලා ඉස්සරහ සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා අපි ඔන්ලයින් ළමයින්ට. එතකොට මේකේ MCB තෝරගන්නකොට ඔයාලේ කොලේ බලන්න MCB තෝරගන්නේ මෙහෙමයි. දැන් ඊතෝ මෙතන උපකරණයක් තියෙනවා කියලා. මේ උපකරණේ ගන්න ධාරාව 4 ඇම්පියර්. මේ උපකරණේ ගන්න ධාරාව 4 ඇම්පියර්. පැහැදිලිද? මේ උපකරණේ ගන්න ධාරාව මම කියනවා 4 ඇම්පියර් කියලා. එතකොට මෙයාට දාන්න ඕනේ MCB ක අගය. ඒ කියන්නේ මෙයාට යොදන්න ඕනේ MCB එක. ඒ කියන්නේ මෙයාට ලයිව් වයර් එක ගන්නකොට සම්බන්ධ වෙන MCB එකේ අගය. දැන් මේවා තියරි, හරිද? තියරි MCB එකේ අගය වෙන්න ඕනේ කරුණු දෙකක් මත මම ඒ අගය තෝරගන්නවා. පළවෙනිද? කරුණු දෙකක් මත ඒ අගය තෝරගන්නවා. පළවෙනි කරුණ තමයි උපකරණේ ගන්න ධාරාවට වඩා MCB කගේ වැඩි වෙන්න ඕනේ. හරිද? උපකරණය ගන්න ධාරාවට වඩා MCB එකේ අගය MCB හි ධාරාව වැඩි වෙන්න ඕනේ. MCB වල ධාරාව වැඩි වෙනවා. ඕක තමයි පළවෙනි සාධකය. අවශ්‍ය දේවල් ලියා ගන්න ඕනේ. උපකරණය ගන්න ධාරාවට වඩා MCB එකේ වැඩි වෙන්න ඕනේ. දෙවෙනි සාධකය වැඩි වුණා කියලා අපිට MCB එක මෙහෙම ගන්න බෑ. 6 ගන්න පුළුවන්. හරි. 7 8 ගන්නත් පුළුවන්. වැඩි නේ. ඉතින් 10 ගන්නත් පුළුවන්. වැඩි නේ. 12 ගන්නත් පුළුවන්. වැඩි නේ. එහෙම ගන්න බෑ.
එමගන්නව තව සාධකයක් තියෙනවා MCB එක තෝර ගන්නකොට උපකරණය ගන්න ධාරාවට වඩා වැඩි වෙන්න ඕනේ ඒ වගේම ආසන්න වෙන්න ඕනේ හරිද මං කියනවා වැඩි විය යුතුයි වැඩි වක් මං කියනවා මෙහෙම වැඩි වෙනවා කියලා අතන තියෙනවානේ ආසන්න විය යුතුයි කියලා ආසන්න විය යුතුයි ආසන්න විය යුතුය. හරි ආසන්න විය යුතුය. එහෙනම් අපිට මෙතෙන්දී පුළුවන් බලන්න මේ MCB එකට තෝරගද්දි මේ උපකරණය ගන්න ධාරාවට අනුව මේ MCB එක තෝරගන්නකොට MCB එක උපකරණය ගන්න ධාරාවට වඩා වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ 12 හරි 10 හරි 6 හරි 8ත් හරි 1කම ගන්න පුළුවන්. ඒ වගේම ආසන්න වෙන්න ඕනේ. ආසන්න වගේ තියෙන 6. එහෙනම් මෙතෙන් තෝරගන්න වෙන්නේ MCB එක 6 ampere. තේරෙනවද? එහෙනම් මෙන්න මේ සාධක දෙක මත තමයි අපි MCB එකක් තෝරගන්නේ. එතකොට අපිට ඒක දීලා තියෙනවා හරිද අපිට ඒක දිලා තියෙනවා මෙන්න මෙහෙම හරි ඔයාලගේ group එකේට ඔයාලගේ channel එකට මම දාලා තියෙනවා බලන්න channel එකේ ඒ photos photo එක දාලා තියෙනවා ඔයාලා practical අපි practical කරන්න මේවත් එක්ක හරි ඒක තියෙනවා 230 volt CI watt විදුලි පහන් පහක් භාවිතා කරන පරිපථයකට සුදුසු MCB එකක් හොයන්න එහෙනම් අපි ඒ වගේ සුදුසු MCB එකක් තෝරගන්නකොට අපි සුදුසු MCB එක තෝරගන්නකොට අපි මෙයා ගන්න ධාරාව මේ පරිපථය ගන්න ධාරාව විතරකට ඉන්න ඕනේ. එතකොට අපි මේ පරිපථය ගන්න ධාරාව බලන්නකෝ CI watt CI watt 230 volt 230 volt. එහෙනම් මේ වගේ බලුව පහක් තියෙනවා. එහෙනම් මට පුළුවන් මෙතෙන්දී P සමානයි VI පාවිච්චි කරලා P සමානයි VI පාවිච්චි කරලා ධාරාව හොයන්න. P සමානයි VI පාවිච්චි කරලා ධාරාව හොයන්න. P ගේ CI V ගේ 230යි I ගේ දන්නේ නැහැ. එහෙනම් I සමානයි 100 බෙදීම 230යි. ඔන්න ධාරාව ඔය වගේ බල්බ එකක් නෙමෙයි. ඔය වගේ බල්බ පහක් තියෙනවා. ඔය වගේ බල්බ පහක් තියෙන නිසා මම මෙයා මොකද කරන්නේ? පහෙන් ගුණ කරනවා. එහෙනම් 500 බෙදීම I සමානයි 500 බෙදීම 230යි කියලා කියන්නේ සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් 2. අගයක් එනවා 2. අගයක් එනවා 460යි. එතකොට ඉතුරු වෙනවා 600ක් එතකොටත් එන්නේ සාමාන්‍යයෙන් 600 200වත් 3ක් විතර ඔන්න වගේ 3ක් හෝ 2ක් එහෙම අගයක් එන්නේ. මම ආසන්න වශයෙන් 2ක් දාන්නම්කෝ. දෙකක් දානවා කැම්පියර් මේක හරියටම ගන්න 2. ගානක් එන්නේ උත්තරේ. එහෙනම් ඔය වගේ අගයක් එනවා බල්බේ ගන්න ධාරාව. ඊළඟට මම ඔයාලට දීලා තියෙනවා බලන්න ඔයාලගේ group එකේ නම් දාලා ඇති 2500 230 volt. ඔව් එහෙම තමයි තියෙන්නේ 2500 230 volt. එහෙනම් මේ පළවෙනි එක දෙවෙනි එකදී 2500යි 230 volt. එහෙනම් P සමානයි VI පාවිච්චි කරනවා මෙතෙන්ටත් P සමානයි VI. එහෙනම් P ගේ අගය 2500යි හරි ඊට පස්සේ V ගේ අගය 230යි V ගේ අගය 230යි ඊට පස්සේ I ගේ අගය 2500 බෙදීම 230 එතන උත්තර වෙනවා මේ විදිහට බිඳුවට බිඳුව කැපිලා 250 බෙදීම 23යි කියලා කියන්නේ අපිට ආසන්න වශයෙන් වෙනවා 230ට 10යි ඊට පස්සේ තව එකක් වෙනවා 11යි 11 දශම ගානක් වෙනවා උත්තරේ ඇම්පියර් 11 දශම ගානක් උත්තරේට එන්නේ 11 දශම ගාන හරියටම හොලා ගන්න එකද බලන්න හරි මේ ප්‍රැක්ටිකල් එකේදී ඔයාලා හොයන්න තියෙන දේවල් ඈ කරන්න තියෙන දේවල් ඊළඟ ප්‍රශ්නේ ඊළඟට තුන්වෙනි එක මම මෙතන ලියන්නම් තුන්වෙනි එකේදී එයාගේ ක්ෂමතාව දීලා තියෙනවා මං හිතන්නේ 4000යි 230යි වෝල්ට් 4000යි වෝට් 230යි වෝල්ට් 230 volt මෙන්න මෙයාට P සමානයි VI දානවා මෙයාට P සමානයි VI දැම්මම උත්තරය අපිට එනවා 4000 බෙදීම 230 කියන්නේ 400 බෙදීම 23යි 400 බෙදීම 23 කියන්නේ සාමාන්‍යයෙන් 17. අගයක් එනවා 17. ඔහොම අගයක් එනවා ඇම්පියර් වලින් ඔන්න අපි ධාරාවන් තුන හොයාගත්තා ඒකට P සමානයි VI තමයි දාන්නේ එහෙනම් මේ විදිහට අපි ධාරාවන් හොයාගත්තට පස්සේ අපි ළඟ තියෙනවලු දීලා හරි ඔයාලා බලන්න මේකේදී අපි ළඟ අපිට දීලා තියෙනවලු 6යි ඇම්පියර් ඒ වගේම 10යි ඇම්පියර් ඒ වගේම 12යි ඇම්පියර් ඒ වගේම ඔන්න ඔයගේ MCB ගොඩක් බලන්න දීලා තියෙන උදාහරණ මොනවද කියලා දීලා තියෙන උදාහරණ 6 10 16 6 10 16 6 10 16 ඒ වගේම දීලා තියෙනවා
විස්ස 32 කියලා. 20 20 ඇම්පියර් ඒ වගේම 32 ඇම්පියර් කියලා දීලා තිනවා. ඔන්න ධාරාවන් ටික MCB ටික. එහෙනම් මට කියන්න පළවෙනි පරිපථය. මෙන්න මෙයානේ පළවෙනි පරිපථය. පළවෙනි පරිපථයේ සුදුසු රේ MCB කී අගේ කියන්න මට බලන්න. එයා තමයි ස්ථාපනය කරන්න ඕනේ. පළවෙනි පරිපථයේ සුදුසු රේ MCB එක. මට කියන්න ඉක්මන මොකද්ද කියලා. මට කියන්න ඉක්මනින් මෙයාගේ මෙයා සුදුසු රේ MCB එක මොකද්ද කියලා. 6 10 16 20 32 දෙක. මට කියන්න මොකද්ද කියලා ඉක්මනට. අයිය උත්තරයක් ඕනේ. කවුද? හරි. ඔව්. 6යි. එහෙනම් මෙයාට සුදුසු වෙන්නේ 6 ඇම්පියර් MCB එක. එහෙනම් අපි මේ බෙදා හැරීම් පූර්වදී 6 ඇම්පියර් MCB එකක් ස්ථාපනය කරන්න ඕනේ. 6 ඇම්පියර් MCB එකක් අපි ස්ථාපනය කරන්න ඕනේ බෙදා හැරීම් පූර්ව තුලදී. ඊළඟට මේ දෙවණියකට අදාළ වෙන ධාරාව 11.1 ගාණක් තියෙනවා. 11.1 වගේක් තියෙනවා. මට කියන්නේ මෙයාට සුදුසු කෙනා 10 10 16 20 කවුද සුදුසු වෙන්නේ? මෙතෙන් සුදුසු වෙන්නේ 16. මෙතෙන්ට සුදුසු වෙන්නේ 16. ඔන්න 16. 16 ඇම්පියර් කෙනා තමයි මෙතෙන්ට සුදුසු වෙන්නේ. ඊළඟ තුන්වෙනි කෙනාට 17 දශම ගාණක් එනවා. එහෙනම් එයා සුදුසු වෙන්නේ 20 ඇම්පියර් MCB එක. පැහැදිලිද? 20 ඇම්පියර් MCB එක. එහෙනම් ඔයාලා මං ගෲප් එකට දාන්නම්. මං කලින් මේ බෙදා හැරපු එකලස් කරපු වීඩියෝ එකක්. එතකොට මං ඔයාලට MCB ටිකක් හරි MCB ටිකක් පෙන්නන්නම්. හරි මම MCB ටිකක් සහ අපේ මේ උපකරණ ටිකක් පෙන්නන්නම්. අපි මේවා සම්බන්ධ කරන විදිය මම ඔයාලට කලින් කියලා දෙලා දෙනවා. මම ඒකේ ලින්ක් එක ඔයාලට දාන්නම්. මේකත් එක්කම ඔයාලගේ channel එකේ channel එකත් එක්ක ඔයාලා update වෙලා ඉන්න. channel එකත් එක්ක හොඳට බලන්න. එතකොට ඔයාලට පුළුවන් ඒකත් එක්ක ඔයාලට මේ සම්බන්ධ වෙන්න. අපේ මේ physical කට්ටියත් මම මේ ටික ඔක්කොම කලින් දවසේ ඒ කියන්නේ පළවෙනි සම්මන්ත්‍රණවලදී කතා කරේ මේ දේවල්. ඒ වගේම අපේ අපි ප්‍රැක්ටිකල් එක අපි register වෙන්නේ කොහොමද අන්න ඒ වගේ දේවල් එක තමයි මම පළවෙනි දවසේ physical sum කටියවත් කියන්නේ. ඒ වගේම online කටියත් ඒ වගේම මම මේ විදිහට දීලා ඉවරලා මේ ප්‍රැක්ටිකල් එක කරන විදිය මම පොඩ්ඩක් දැනුවත් කරා. හරියන බලමු අපි zoom කළා මෙන්න මේ ටික මේ වගේ ගහලා තිනවා මේ 6 MB කියලා මේක දැනගන්න එපැයි නේද? මෙයා 10 MB කියලා දැනගන්න එපැයි. කොහොමද දැනගන්නේ? දැනගන්නේ මෙන්න මෙහෙමයි. හරියද? බලන්න මෙන්න මේ MCB එකේ ගහලා දෙනවා. මේ MCB එකේ ගහලා දෙනවා මෙන්න මෙහෙම 6යි C6 කියලා ගහලා දෙනවා. හරි තවඩිය සූම් කරලා බලුවොත් 6යි C කියලා ගහලා දෙනවා. මම හිතනවා ඔයාලට පේනවා ඇති. මෙන්න මෙතන ගහලා දෙනවා. මෙන්න මෙතන ගහලා දෙනවා 6යි C කියලා. ඔව් පේනවා නේද? මම කියන්නේ පේනවද කියලා මැසේජ් එකක් දාන්න බලන්න. C6 කියන කෙනා පේනවද? C6. හරි පේනවා. එහෙනම් C6 කියන කෙනාගෙන් අපි කියන්නේ මෙයාගේ සංවේදී ධාරාව 6 ඇම්පියර්. හරි. ඊළඟට තව කෙනෙක් මම පේනවා මෙයාගෙන් කෙලින්ම ගහලා දිනවා 10 ඇම්පියර් කියලා මේ. කෙලින්ම මෙන්න මේ කොනේ ගහලා දිනවා 10 ඇම්පියර් කියලා. මෙන්න මේ කොනේ ගහලා දිනවා 10 ඇම්පියර් කියලා. මෙතන 10 ඇම්පියර් කියලා ගහලා දිනවා. හරි. එහෙනම් ඊට අමතරව මෙයාගේ මේ බලන්න මෙයාගේ ලොකුවට ගහලා දිනවා මෙතන C10 කියලා මේ. මගේ ලොකුල ගහලා දිනා මෙතන C10 කියලා. එහෙනම් මෙයා 10 ඇම්පියර් MCV එකක්. තේරෙනවද? ඒ වගේ මෙන්න මේ වගේ ගහලා දිනා ගොඩක් පොඩියට මේක පේනවා අඩුයි. C5 කියලා ගහලා දිනා මෙයාගේ මේ චූටි ගහලා දිනේ පොඩි අකුර වලින්. හරි. ඔන්න ඔය විදිහට මං අපි මේක ගන්න MCV වල අගයන් ගහලා තිනවා. රයිට්. එහෙනම් MCV තෝරගන්නවා අපි මේ විදිහට තෝරගන්න ඕනේ. එහෙනම් ඔන්න මං MCV ත් පෙන්නවා. ඒ විතර අමතරව මේ තියෙන්නේ මෙයා කවුද? මේ කොළපාට කෙනා. මේ කොළපාට කෙනා. මේතර අපි බැක්ටීරියා ගන්න පාවිච්චි කරනවා. මේ ඔක්කොම සීරසියක් වැඩ කරන ඒවා. අපිට මේවා කරන්ට් එක දීලා බලන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි. මේ ඉස්ලාම් හරි මම මේක මාර්ක් කරනවා. මෙයා කවුද? මෙයා කොළපාරේ කෙනා කවුද? දැන් මේවා දැනගන්න ඕනේ. මේවා තියරි වශයෙන් හරි තියෂන් දරගෙන ඉන්නවනේ මේවා මොනවද කියලා. මේ කොළපාරේ කෙනා කවුද? එයාලා අපි කියනවා ඔව් ප්‍රධාන ස්විච් එක මේන් ස්විච් එක. මෙයා කවුද? ට්‍රිප් ස්විච් එක. මෙයාලා අපි කියනවා ට්‍රිප් ස්විච් එක. හරිද? මෙයාලා කියනවා අපි ට්‍රිප් ස්විච් එක. හරි. එතකොට ආදීනවා C කියන්නේ මොකක්ද? C කියලා කියන්නේ නිකන් සලකුණක් විතරයි. ඒකෙන් අපිට වැඩක් නැහැ. C කෙනා කොලෙන් වැඩක් නැහැ. C කියන්නේ මොකක්ද කියන එක අපි දැනගන්න වැඩක් නැහැ. ඒක හිතන්න එපා. වැදගත් වෙන්නේ C රේ ඉස්සරහින් තියෙන ඉලක්කම විතරයි. හරිද? C රේ ඉස්සරහින් තියෙන ඉලක්කම විතරයි අපිට වැදගත් වෙන්නේ. ඒ ආනුව තමයි අපි මේ විදිහට අපේ MCB ටික තෝරගන්නේ. තේරෙනවද? ඔන්න එහෙනම් MCB තෝරගන්න දේ සඳහන් කරා. ඒ වගේම මේ MCB ටික මේ අපේ බෝඩ් එකට ගහන විදිය, මේ මේන් ස්විච් මේ බෝඩ් එකට සම්බන්ධ කරන විදිය,
මං ඔයාලට කලින් කියලා තියලා දෙන්නේ. ඒක මං ඔයාලට කලින් කරපු වීඩියෝ එක ඔයාලට group එකට දාන්නම්. ඒතර ඔයාලා ඒක බලා ගන්න පුළුවන්. මම ඉදින් ඔයාලට තියරි වශයෙන් තියරි ටික මම මතක් කරලා දුන්නේ කොහොමද මේ වැඩ ටික වෙන්නේ කියලා. මේ දින බෝඩ් එක ඔයාලා ගෙදරත් ඇති මේ බෝඩ් එක. මේක මෙහෙම අරින්න පුළුවන්. ඒ වගේම මෙතන මේ ඇන තියෙනවා. මෙයල මේ විදිහට ගලවන්න පුළුවන්. හරි. මේ ඔක්කොම මම පැහැදිලිව කියලා දීලා දෙනවා. මම ඉතන මේ කරන්ට් එක දීලා පෙන්නනවා මේවට. මේ හැම එකකට කරන්ට් එක දීලා පෙන්නනවා. ඔන්න ඔය මේටි ගලවන්න පුළුවන් මේ ඔක්කොම මම ගලවලා පැහැදිලිව පෙන්වලා දෙනවා ඒ වගේම මේවා සම්බන්ධ කරන්න පුළුවන් මෙහෙම හරි ඉස්සලා මේ ස්විච් එක හරි මේ ස්විච් එක ඊට පස්සේ ටිප් ස්විච් එක ඔන්න ඔය දේ ඔය දේ සම්බන්ධ කර ගන්න පුළුවන් මේ සම්බන්ධ කරන්න පුළුවන් ආකාර මම දීලා දෙනවා හරි ඒකත් මම දානවා ඒක ඔයාලා ඒක බලන්න මොකද අපිට මේ දෙට දැන් ඔන්ලයින් එකෙන් මේ දෙට මේටි කවර් කර ගන්න පුළුවන් කියන්නේ අපිට ලොකු අවස්ථාවක් තියෙන ඉස්සරහට මේටි නැවත මතක් කර ගන්න හරි ऑनलाइन आईटे वेनम ग्रुप पे करना है ट्रिप स्विच करना आरसीसीबी करने ऑनलाइन काटे रे वेनम ग्रुप पे करना है हरे ऑनलाइन काटे रे वेनम ग्रुप पे करना है सामान्य ग्रुप पे मत हमारे टीएन ने इधर वाटे ही सामान्य ग्रुप पे कर रहा हूँ मैं सामान्य ने बोला मां लिंक के दान हुआ ये वाके मत हमारी ओया लटे අපි ප්‍රැක්ටිකල් වලට සම්බන්ධ වෙන්න නම් මම ඔයාලට කියන නම්බර් එකක් ඒ නම්බර් එකට ඔයාලා අර විදිහට මැසේජ් එකක් දාලා සම්බන්ධ වෙන්න. ඒතකොට ඔයාලට සියලුම විස්තර කොහොමද ෆැක්ටර් වල ඉස්සරහට සම්බන්ධ වෙන්නේ කොහොමද ෆැක්ටර් වල හතර විතරම සම්බන්ධ වෙන්නේ කියන එක ඉස්සරහට ඔයාලට දැනුම් දීමක් කරනවා. එහෙනම් මම හිතනවා ඔයාලට අද ප්‍රැක්ටිකල් එකෙන් යම් කිසි දැනුමක් ගන්න ඇති. අපිට ඔන්ලයින් මම ඔයාලට කියනවා පුළුවන් තරම් ඔයාලට ඔන්ලයින් විතරක් නෙමෙයි ඔන්ලයින් වලට සම්බන්ධ වෙන්න. ඒ වගේම අපේ फिजिकल प्रैक्टिकल संबंध में ගොඩක් ප්‍රැක්ටිකල් අපිට මේ විදිහට කියලා දෙන්න පුළුවන් හැබැයි ඔයාලා සමහර ප්‍රැක්ටිකල් කරලා බලන්න ඕනේ හරිද හිතුව මෙහෙම කරන්නත් බැරි කෙනෙක් ඉන්නවා නම් මම ඔයාලට කියන්නේ ඔන්ලයින් එකට හරිය සම්බන්ධලා ඒ කියන්නේ ෆිසිකල් එන්නම බැරි කෙනෙක් හරිද ඒක තමයි කැමැත්ත ඒක ඔයා ඔන්ලයින් ෆිසිකල් සම්බන්ධ වුණොත් ඔයාලා තේරෙයි ඔයා ප්‍රැක්ටිකල් එක ඉස්සරහට කොහොමද යන්නේ කියලා ඒ වගේම ඔන්ලයින් එකත් එක්ක කොහොමද ඉන්නේ කියලා එහෙමත් එන්න බැරි කෙනෙක් ඔයාලා ඔන්ලයින් එක සම්බන්ධ කිසි ප්‍රශ්නයක් නැහැ ऑनलाइन ऐविल हर मुकुद ऑनलाइन के करण विधिया पोडक मेरे बलगत्ता मुखर गिलकान बोलवा अभी अभी मुखर करण अभी फिजिकली बड़े करकंडाई उत्साह करोनी फिजिकली मेरे करगण हो अल्लाकना है सी एक बी एक बावट बी एक एक बावट एक एक बावट पत् करना एक अवस्था करगण मेवेला काल सीमा एक काल सीमा वाला වැඩේ කරගන්න අපිත් ඔයාලට මමත් ඔයාලට පුළුවන් හැම විදිහකටම අවස්ථාව දෙනවා ඒකයි මේ ෆිසිකල් අවශ්‍ය නිසා තමයි මම නගර පහකම ෆිසිකල් ප්‍රැක්ටිකල් ටික දාලා තිනේ අපි ඔන්ලයින් ළමයි ඉන්න නිසා 21 බැච් එක අපිට අපි බැච් එකක් විතර අපි තෝර අපි කරමු ක්ලාස් එකක් නෙමෙයි හැබැයි ඔයාලට ඔයාලට අවශ්‍ය නිසා ඔයාලට ප්‍රැක්ටිකල් කරගන්න ඕන නිසා අපි මේ ප්‍රැක්ටිකල් ටික මේ විදිහට කරගෙන යනවා එහෙනම් ඔයාලට තියෙන ප්‍රශ්න හරි ඔයාලා දෙන ප්‍රශ්න මේ නම්බර්ස් දෙකට දාන්න ඔයාලා අහලා තියෙනවා වෙන මෙහෙම පරියා ෆිසිකල් පන්දේ කාසරණත් එක දාන්න මම අමාරුයි ඒක ට්‍රිකක් වෙනස් වෙනවා ඔයාලට ප්‍රැක්ටිකල් වලට වෙනම දවසක් එන්න වෙයි ऑनलाइन फिजिकल देखने में इन्हें पुलवां प्रश्न है वाला फिजिकल ऑनलाइन इलाम है इन्टा ऑनलाइन आरे विधि ने मैसेज दिया दाना फिजिकल है ना ये टा आवारे पास के ना कौन तो ऑनलाइन इन्हें संबंध भी नहीं किया आए कहाँ तो ऑनलाइन दिन मांगे क्या धन्यवाद करना එතකොට ඔන්ලයින් අය ගෙවීම් සිදු කරන විදිහ සියල්ලම මෙන්න මේ නම්බර්ස් වලට ඔයාලා මැසේජ් එකක් දාන්න. එතකොට ඔයාලට පුළුවන් ඒක දැනගන්න. ඒක මම කියන්නේ මේ නම්බර්ස් දෙක දාන්න වැඩි විස්තර ඔයාලා දැනගන්න පුළුවන්. මේ නම්බර්ස් වලට ඔයාලා මැසේජ් දාන්න. ෆිසිකල් සම්බන්ධන කට්ටිය ෆිසිකල් අපේ ආයතන වලට එන්න. අපේ ගම්පාසු සිප්පන් ආයතනය හරි ගම්පාසු සිප්පන් ආයතනයේට කුරුණෑගල සෙන්සිප ආයතනය කුරුණෑගල ආනන්ද විද්‍යාල ආයතනය ඒ වගේම තමයි රත්නමුර සයන්ස් සෙන්ටර් ඒ වගේම ගාල්ල න්‍යූ සිග්මා කියන ආයතනයට එන්න ඔයාලට පුළුවන් අපිත් ඒක ප්‍රැක්ටිකල් ටික ඉස්සරහට කරගෙන යන්න. එහෙනම් ඔන්න
අවුරුදු 100ම දෙනවත් කිරීම කරා මෙන්න නම්බර්ස් දෙක ඔයාලා ලියාගෙන ඒ නම්බර්ස් දෙක WhatsApp message එකක් දාන්න ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන් එහෙනම් අපි ඊළඟ දවසේ online practical එකත් එක්ක සම්බන්ධ වෙමු ඒ වගේම තමයි අනිද්ද දවසේ සඳු දවසේ අපි නුවර කට්ටියට practical තියෙනවා උදේ 9ට කාලසටහන ඔයාලගේ group එකට දාලා තියෙනවා ඒ කාලසටහන අනුව ඔයාලා එන්න physical එන අයට එන්න ඕනේ time එක ඔයාලට SMS පණිවිඩයක් හෝ ඔයාලට call එකක් මගින් පැහැදිලි කරනවා මෙන්න මේ වෙලාවට එන්න ඕනේ ඔයා මේ වෙලාවට එන්න ඕනේ කියලා ඔයාලේ දාවට සම්බන්ධ වෙන්න පැහැදිලිද එහෙනම් ඔයාලා හැමෝටම ආයුබෝවන් ඒ වගේම අපි ඊළඟ online practical එකත් එක්ක ඉක්මනින්ම සම්බන්ධ වෙමු හැමෝටම ජයග්‍රහීට දවසක් වේවා